හාසගෙන් අහන වැඩසරහට ඔබ සිරුදෙනවා ආදරෙන් පිළිගන්නවා විස්සයි විස්සේ ජනවාරි මාසේ දහවෙනි දින තමා මේ පටිගත කිරීම් කරන්නේ. ඉතින් අපි අලුත් දශයකට ඇතුලෙනවා. දශකකට ඇතුළ වෙනකොට සභහව ඒවාගේ ක්‍රස්තියනි සමාජය ඒවගේ දෙවන් වහන්සේ තුළ අපිට බොහෝ ප්‍රශ්න කරුණුකාරණය වෙලලා පට මන ගැසින්දයන. ඉතින් අපි ල පොත් ඇවිලලා දශක තුළත් ඇවිලා පස්සග හ වැඩසටහන තුළින් ඇල්ලා ඔබලාලට අපි මධ්‍ය තිබෙන ප්‍රශ්ණ නිනාකරණය කරගන්න මේ වැඩසටහන තුළින්. ඉතිං හුදෙක්ම මේ වැඩසහන පටිගතකිරීමට හේතුවන්නේ. මේ ඊය පෙරිද සමාජ මාධ්‍ය ජාලාඔස්සේ වෛරල් එකක් හැටියට එක වීඩිය එකක් සැම දෙෙන අතරේ ශ්‍යයා වෙමින් තිබෙනවා. ක්‍රස්තිානයායගේ බයිබලය තහනම් විය යුතුයි කියලා. ඉතින් පිබඳ බොහෝදන පගේ විල ප්‍රශ්න විචාරට ගත් ොහෝ ලේ දුරකත නෑැතු එන්න පටන්ගත්ත නිසා අපි දිිර්ණය කරඇවිල පස්සගෙන් හන වැඩසටහනට ඒ වැඩසටහන තුළ කතා කරන්න විවෘර්ත සංවාදයක් කටත් එහි ඇරයුම් කරවා ඉතින් මේ පිළිබඳව අපේ දේවධර්මාචාරය පස සුරේ රාමචන්ද්‍රගෙන් ඒ පිළිබඳව අප අපේ ප්‍රශ්න යොමු කරලා ඔහුගෙන් යම් පිළිතුරක හිපයක් ලබගන්න ේ ගත්තම අය බෝ. අයිෝන් පස්සතු ශාර මොකද්ද මේ සංවාධකතාවයි බයිබලේ තහනන් කරන්න හදනවාේ මොකද මේේ තරම ොකක්දවෙන්නේ යිලේ තහනන් කරන්න හදනවා ඕ ේගත්තුමනිද ේදිනව මාජ්‍ය මාද්‍ය දාලාාවල යනවා ල්ල බයිබලේ තහනම් කරයුතුයි ඒ වගේම විවෘත සංවාදයකට කතා කරන ඇල්ලා බොහෝ කිතුනවාගේ ප්‍රශ්නයවා මෝඩ අපි අදහන්නේ මහත් ්‍රරාඩ දෙවි කෙනෙක්. අපි පත කස් කාර කියෙන නික ගො පාදධාන ිනිසු කියලගෙනවා ඉතින් දෙවගතම ම හන් ැති මේේ මගේ විෘත සංවාදවලට ලංකාවේ ඇරයුම් කරද්දි ඇහි ඔබතුමා වැනි කෙනෙක් කැවිල්ල ඒවට දායක නොන්නේ. මේක අ වීඩියුව එකක් ඇවිල්ල තියෙනව කියලා මට ආරංචි මගේ නමත් ඒකේ කියවෙනවා කියලා ඒකද . ඉතින් මට ලෝකෙවට ඉන් කෝල් දෙනවා අප කට්ටියට මේ. ොකක්ද පාස සුරේෂෝ ආගේ නමත් කියනවා මොකක්ද මේකට මොකක් හරි කරන්න පුළුවන්ද කියලා ඉතින් මං මොනාගොරන්න දෝකට මගේ මොනද වදඩෝනි මගේ නම පාවිච්ච කරනවා කියලා මම මනවාගද මගේ මොනාද වඩෝනි. ඇයි පස මේ පස බයද මෙහෙම හැඟෙන් හදන්න ඇවෙලමිමගේ සංවාදවලට. සංවාදවලට මම බය නෑ මම මටබෑ මං සංවාද වලට ඉන්නෑ වාද කරන්නන්නේ. කට්ටිය මං ගැන හොඳ කිව්වත් මට අවු ලක් නෑ මට බැන්නත් මට අවුලක් නෑ බයිබලය තහනම් කරන්න ඕනෙ කිව්වත් මට ප්‍රශ්නය නෑ පාසතු ශාර දැන් ඉතින් බයිබලය ලියපු කාලේ දං ඕක නැති කරන්න විශාල බලවේග උත්සාහ කරන්නේ නේද කියන්නේ නීරෝගය කාලෙ නීෝ කවද රෝමාණු අධිරාජ්‍යවරයා නීරෝගය කාලේ පරණ ගිවිසුම නැමැති තනාක්ක පුච්චල විනාස කරන්න හැදුවක් කඇලි ගුල්ල උත්සාහ කරා ඊට පස්සේ අලුද්ගි විසුමආාවය පස්සේ බොහෝ අවස්ථාවන් වල අලුද්ගි විසුමත් විනාස කරන්න උත්සාහ කර ඇඩොල් හිටලර්ගේ කාලේ පෝට් පැලස් ඩෙමොන්ස්ටේෂන් එකේදී එක්දස් නමසියඇතිස් හය මගේ පොතේතෝක අන්තර්ගත වෙලා යෙනවම ලියලා තියෙනවා මේ පරණ ගිවිසුම් ගෙනල්ල පුච්චල නැති කරා ඉතිං වාස්ථතුශාර බයිබලය නැති කරන්්ඩ ඒ කාලේ බයිබලේ ලිය ලියන්ට පටන්ගත්ත කාලේනං උත්සාහ කරගෙන යන එක ඉතිං දැන් ඉතිං ඒක තහනං කරඩ ඒ නැති කරන්ඩ උත්සාහ කරන ක අලුදයක් නෙවෙයි ඒක මං වනා ගොරන්න්න මං ඉල්ල කාතක සංවාද කරන්න මං ඉල්ල කාත්තක තර්ගක කරන්නද ඉතින් එකෙන කියනවා හරිනම් ඉති එක ගොල්ඩට හරි මංගේ කියනෙ මට හරි ගොල්ඩන් කියන ගොලට හරි ති හොම නමු දෙවගත්තුමනි අපි සබා ඉතිහාසි තුළ බැලුවොත්තේ ඇවිල්ලා කවන්සිල් එතකොට කවන්සිිල් මලානෝ කසිිල්ල් ජැමනිය මේ හැම එකම දර්ශනිකව ඇවිල එදා යම්කිසි ප්‍රශ්නයක් සංවාදය එනකට ඇල්ලා ඔන් එක සංවාද කරලා නිරාරය කරගත් මේ එකක තම සබහ ඉතිහාසි සිදුන. නැම් වර්තමානයේ මෙවැනි සංවාද එනකොට ඔබතුම ඇවිල්ලා එක ශ්‍රේෂ්ට කියනනම්බෑග. හතුක්ද ඔබතුම විල්ල කල්ඩි නෝනියන් නිවර්සිටේ කට ලන්ත ඇල්ලා ඔබ හි දේශක ක වටි පශයෙන් කටයතු කරන කො එද සමස අනු තුන න්දලා ඩිල් ොල ෝ රිකාක් ඒක ඒක දේශෙක් විදියට කටයතු කරනවා එවගේ එංග ලන් ක් ඩ නි ටිය එකේ ඔබතුමාම කතාගන්න කොට මහා ාරයවරු විාරදුවවරු ඇල්ලා ඔු ඇවිල්ල බගේ දේශය හමරුණට පස්සේ ස්ටෑන්ඩි නෝවේෂන් දීලා බතුමා පිළිගන්න එවගේම ඔබතුමා මනො විද්‍ය වෛද්‍යවර එකඒවගේ ාරර. ක් තිබන දගලෙක් මෙ වැනි හසල දැනීමක් තිබිලා ඇයි ඔබතුමා මෙවැනි විෘතව ආරාධන කන්නකොට සංවාදයකට මේ වගේ අපේ ඇදෙහිල්ලේ කතෝරයණන් වහන්සේ ලියවිල්ල ඒසුස් වහසේ නැමති බයිබලට විරුද්ධව කතාගන්නකොට ඇයි ඔබතුමා පස්ස ගන්නේ. මටත් හරි ආසයි! වලියට යන්ද ආසයි. මම සුදුහුම් පොල බාබු! මං සුදහුම් පොල බාබු දැන්. අවුරුදු හතළලියකට කලින් මගේ ජීවිතය වෙනස් වුුණ මං ඒසුස් වහන්සේගේ ගෝලෙක් බවට පත්වනා දැන් අවුරුදු තිස් හතරක් තිස්සේ මම දේව ගැතිවරේ හැටියට කටයුතු කරනවා. ඒවනාට අර මම සුදුහුම් පල බාබ හැටියට වලිදාගණ්ඩ ආසයි, ගාගණ්ඩ ආසයි මරාගණ්ඩ ආසයි ඉතිං ඒවාගේ දේවා ලාසයි සංවාධ කරන්්ඩආසයි දැයින්ති පස්ස තුෂාරත් සමාරදේවල් කිව කිව්වා. ඒ හොඳ ඒවා ඇත්ත දැන්ඉතින් මිනිස්සු මගින් ප්‍රශ්ණහනකොට මං ඒවට උත්තර දිනවා දවා දන්නවා මේ අනිතික එකදිත්තම වෙලලා ඔබතුම ඔය හැම දේශනයකටම සහභගනු කිසිම පොතක් පතක් ලැප්ටොප් එකක් අයිපෑඩ් එකක්. ඒමද කරයියන්නතු ක්‍රස්තිාන වදර්ම පමක් නෙවේ ලෝකී ඉතහන්සේ සමාජ ්‍ය විද්‍යාව ඒවගේම තර්ක ශශ්‍රය මේ හැම දෙයක්ම භාවිතා කරමින් තම ඒ ප්‍රශ්න නගැනවිල්ලා විශාරවරන්ට මහහාචරන් ක්ව විදියට ල්ලබපුතුම පිතුරදු ති ඒව නික්නෙක් ඇයි ෙම පසුගමිවෙන්න. ඕ ඉතින් ඒක ඒක ඉතිං මට මම විශ්වාස කරන දෙවන් වහන්සේ මට ඒවගේ අනුග්‍රහයත් දීලා තියනවා ඉති ඒක රටවල ලොක ලොකු රටවල්ව යුරෝපයේ සහර රටවල්වල එංගලන්තේ එතකොට ෆරංක්ෂය එතකොට ජර්මණිය එතකොට ඇමෙරිකාව ඔස්ට්‍රේලියාව මේ වගේ රටවල්වල මේ මොකද ටෙලිවිෂන් ඉති මේගොල්ලෝ මට පෝග්‍රම්ස් දාලා වැඩ සහන් දාලා එවලට එවෙල ප්‍රශ්නහල එවට උත්තර දෙන්න ට එෙන්ඩ කියනවා ඉතින් මම උත්තර දෙෙනවා ඉතිං ඒ ඒ වෙලාට දුරකතනය රුපාන් නාලිකාවට එගුලු ප්‍රශ්න යොමු කරන කොට ම ඒට උත්තර සපය නවා අති එතකොටත් මිනිස් ෝේටික ම කියන්න නේ ඔයා කොලෙක්වත් නැතුව මේට පත් පත් ගා උත්තර දිනවානන්නේ යිබල් පිබඳව විතරක් නවේ අන්‍යාගම් පිළිබඳවත් සංස්ෘතිස් සංස්කෘතික දේවල් පිළිබඳවත් ඉතිහාසය පිළිබඳව. ඇ ඒමොක් මම හිතන්න පස්ස තුෂාර දෙවන් වහ මට දීලා තිය අනුග්‍රායි එ මිනිසු ප්‍රශ්න හවන ටමං උත්තර දෙෙනවා නත් සංවාදයකට යන්ඩ මට බැරි එක හේතුවත් තියෙනවා මොකද හේතු බයිබලය එක කොරින්ති එකොල් අහේ දාසේ කියලා තියනවා පාස්්ට තුශාර අනේ මගේ වැඩ සටහන්න බලන ක්‍රස්තිානය අය මට කෝල් කර කර මගේ කට්ටටත් කෝල් කරර සංවාදයට අන්ඩකෝ අන්ඩකු කියලා කියනවා මේ මටත් ආසයි ආසයිදත ඔබතුමා කියපු විදිහට මටත් යම් දුරකට පුළුවන්නේ. ම් සංවාධර ගියෝොත් මටත් ඇටැක් කරන්න්න දේවල් තියනවා සැවින් දේ කරන්න පුළුව එක මම මගේ දැනීම හැටියට සංවාදවලට සහභාගවෙන අයටවත් එතනම් හසල දැනීමක් නැතිවේ. එහෙම නෙවේ බොද හොඳ හොඳ ඉවා එහෙම කියන්න බෑ නමුත් යම් දුරකට මට පුළුවන් එහෙම ඒ වනට බ ඒ කිය තියන පාස්සතුෂාර පස ගොල් අර බයි බල කියවල බලන්න කොට පෙල්ල කියල බලන්ට එ කොරින්ති එ කොල්ලා හේ දාසේ කියලා තියෙනවා යමෙක් වාද කරන්්ඩ කැමති වෙනව නම් කිස්තු වහන්සේගේ සභාවට සහ අපිට ඒ පුරුද්ධ නෑ එක කරන්ඩ බෑ කියලා දැනගත්තේවා කියලා කියලා තිෙන. දැන් වාාසතුශරයා දැන් දෙදහස් විස්සෙනේ මගේ ගහන්නේ දන්නවත් දන්නෑ මේක මං කියනකොට කවුරුහර මගේ මුස්ලිම් සහෝදරවරු මේ වැට සරහ බලනවන ොල තරහ ෙන්ටෙප ම දැන් කියන්නන්නේ ය නංගැන . විවේචනාත්මකවමං කියන්න නමුත් හිටියා මුස්ලිම් මහචාරයවරේ හිටියා ඩොක්. අහම්ම ඩඩාට් කියලාඒ ඩොක්ට අහම ඩඩ එ පවා මාව සංවාදයට දාන්ඩ ඒකාල එංගලන්තෙමන් ජීවත්වයන කාලේ උත්සාහ කර ඩොක්. අහම ඩඩා සමඟ ඇමෙරිකානු ජිමිස් වැගට සංවාදයට ගිල්ල ජිමිස් වැගට පැරදුුණා ඒ වගේ හොඳ මොලයක් තියන පුද්ගලයෙක් තමයි ඩක්. හම ඩඩ එතුමත් එක්ක සංවාදයට අන්ඩ කියලා ඒ ඒවාකට හිටපු බොහෝ අය මට ඉංගල ලඩනවලදදි මහිතන්නේ අනු හතරේ දක හෙද අනුතුනේ අනු තර මට කිව්වා. එතකොටත් ම කිව්වේවැටික තමයි. මට ආසයි නමුත් යන්ඩ මට බයිබලෙන් අවසරේ නෑ. එට පසේ ඩොක්. සාකීර්නායික් කියලා තව පුද්ගලයකන්නවා පුතුම්ම මොලයක් පුද්දුම මොල්ලයක් ෝ එතුමා. තුමාගේ මත අපි පිළිගන්නනෑ එතුමා වෙන ආගමකට අයිති කියන එක පැත්තකින්තියන්නඩ ගෝ. තුමාගේ මොලේ මාර මොලය. එතුමාට එතුමාගේ ආගම පිළිබඳව විතරක් නෙමේ අනිත් ආගංගැනත් හොඳ දැනුමක් තියන පුද්ගල. ඉ මට කියන ැන් අපට පාසතු ශරවා දන්නවා අපිට මැලේෂාවත් බයිබ ලස්කොල තියෙනන. ඉතිං අප ඉති මට එහනොත් කියනවා ඉන්දියාවෙන් කියනවා බොහය කියන අනේ ඇඉල්ල මේ ට උත්තරදන්ඩ සංවාධයක් ඉ බොහය මට අභියෝග කරනවා පාසතු ාර. ඒ මම භාරගන්න ඇැතේ මට ඔය බයිබලේ කියලා තියෙන ඔය පදේ මට එ අ්ඩ එපා කියලා තියෙනවා ම දෙවියන් වහන්සට කකරෙන්ට හොනේ. මගේ දැන්නුම පෙන්නගෙන මටට ඇරගණ්ඩ පුළුවන් මටත් කියන්න පුළුවන් උඹ මගේ බයිබලේ පුච්චන් දෙනවා දෙන්නම් මං බෝ පුච්චන්න ඕය ඕ අපිට බෑ වයිබලෙන් තහනන් කර තියනවා එනිසා පාස්සට තුශාර විතරන්නෙවෙේ මගේ වැඩ සටහන බලන කවුරුත්ම මාව සංවාදයකට ගේන්ඩ හදන් දෙපා මට බෑ ඉති ඔගොල් හිතුවනම් බයයි මම තැකන් මොනා රහිතු තියෙල එහෙම හිතුවට මට කරන්න දෙයක් නෑ. නමුත් ෑ මට බයිබලෙන් අවසර දීල නෑ මම බයිබලේට බයයි ම බයිබලේ දෙවියන් වහන්සේගේ වචනයට බයයි. ඒකට කීකරුවෙන්ඩෝන කන ම බෙල් ොඩුවලට වෙලා පාඩුවෙන්නේ දෙවන් වහසගේ වචනේ මගේ මිනිසුටම දශ කරෙන යන්නේ ආසයි නමුත් බෑ. හොඳ මේ වැඩට හැනම අපි තව සහර ප්‍රශ්ණ හන්න තින හෙන අපි ඒ ප්‍රශ්න තියෙන නිසාව වතු මින් හන් එක ඒක අහන්ඩ අනේ මගේ මගේ වැඩ සහන පස්තිෙන් හම මේ නිසාට ගත්ත එකක් නෙවේ දැන් අවුදුද කියයක් තිේ අපි පස්සකෙන් හම වැඩස හ කරනවාද. ඉතින් මගේ ඕන ප්‍රශ්නයක් අහන්ඩ උත්තර දන්නවනන් මන්දන්නම්. බයිබලේට අනුව උත්තර මව දෙන්නම්. ඉතින් ඒ ඒක මගේ මිනිස්සුන්ටයි. දැම් මෙතන සමාජ. මාධ්‍ය ජාලාවට යනවා කියලා මන් දන්නවා නමුත් මේක ක්‍රස්තියානි නොවන මගේ වචනය බලන්න බලන් නැති අයට නෙවේ මම කතා කරන්න මංකාවත් රිද්දවන් කැමති නෑ අපේ මිනිස්සුන්ට මම උත්තර දිින්ට ලෑස්තිය ත් උත්තර දන්නවවා න්න න ති ප්‍රශ්නාහන් පස්සු . ප්‍රශ් හන්ටන්ග හල ම ඔබතුමගේ මන්න ෙ හන්ඩ මද තුම පෙන්තකෝස්ට සභහවට කැරිස්මටික් සභාවට ඩායක වුණ පුද්ගලේ ඉතින් මේ පෙන්තකොස්ත කාරය කියල ගැන්න ඇැවිල මේ මෝඩයද ගොම්පාට් දානායද මොකක්ද මේක කතාාව. ඉතින් අපි ගැනවා අපෙන් අහන වඩේද. ඉතින් මෙ වන ඉති පෙන්තකොස්ත කාරයින් විතරන් නෙවෙයි ඕනම ආගමක ඕනම නිකායක ඕනම සංවිධානයක ගොම්පාට් දාානය ඉන්න වදව ගොම්පාට් කියව වතනෙ දන්න ට හරි ආසය වතන ක මක් සුදුුම් පල. අප පඩිකාලින් ගොම් පටඩාප ම මගත් ති ගොපා්යන ැතුු නෙවයි. හැබැයි මේ සමස්ථ පෙන්තකොස්ථකාරෙන්ම ගොම්පාට් කියල කියන එක මට පිළිගන්න බෑ. හ ගොම්පඩ්දාාන ඉන්නවා. අම් මෝන තරං ඉන්න. දැ ක්‍රස්තියාාන නොවන අය ගොම්පාට්ධාන පෙන්තකොස්ථායව දන්නවට වඩාම දන්නවා ගොම්පාර්්ධාන පෙන්තකොස්ථාය නමුත් හැම පෙන්තකෝස් කාරයෙක්ම ගොම් පාඩ් දානෑ දැන් මම එක දෙයක් මෙතන කිය් ඕන පාසතුශාර ගොම්පාට් දාන අයව ඇයි කැපිල පේන්නේ එකගොලු ගොම්පාට් දාන නිසා එතක අද ලංකාව වගේ පුංචි බහු ආගමික බහු භාෂා බහු සංස්කෘතික රටක පෙන්තකෝස්ථ කාරයා කියලා මිනිස්සු අද දකිින් ගොම්පඩ්ධානය උු විතරයි ක ගොම්පාට් දනෙකා තම හන්ියයටට එල් ගොම්පාත් ධන වුව ත ඔක්කමි ඔක්කු පෙන්නේ. එතට ගොම්පාට ධාන සුළුතරයක් එළියට පේන නිසා ඒ නම් ක්‍රස්ටති්‍යානියඔවන් පෙන්ත කොස්තු ඔක්කම ගොම්පාට් කාරයෝ උන් මූල ධර්මවාදීන් උන් මෙහෙමයිුම් ගංගං වලට රිංගල සුව කරගෙන ගං වලට හරව ගෙන මිනිසුන් අරුවමව යරං දී ගන්න උන් සුද්ධගේ ආගම මෙ හට පතුරනවා කියන්න මතය? අද ඇවිල්ලා තියනවා ති ඒ මතය එන්ඩ හේතුව අ ගොම් පාට් දාන පෙන්තකොස්ට සුළුතරය. එතකොට දැන් පැතකොස්ට බහුතරය එහෙම නෙවෙයි ඉති ඒ බහුතරය කොහෙදඉන්නේ ඒ බහුත්තරයේ න්නේ ගුල්ලන්ගේ වැඩක් බලාගම මේ ඉගුල් අන්ගේගේෙවල් වල ඒ ගොල්ලන්ගේ පල්ලිවල ඉන්න. එතකොට මම ආරාධනා කරනවා ක්‍රිස්තියානි නොවන අපේ හිදු බෞද්ධ මුස්ලිම්. දෙවි කෙනෙක් නෑ කියලා කියන්න. මෙවැනි ආගංවලට දර්ශනවලට අයිති අපේ සහෝද සහෝදරියන්ට මම විවෘත ආරාධනාවක් දෙනවා මේ වගේ තමන්ගේ පාඩුවේ ඉන්න පෙන්ත කොස්ට මිනිස්සුන්ව පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්ද ඒ අය ගෝම් පාද්ධාන අද කියලා. තන කිය ම මම ඉන්නවා. මම ඉන්නවා මගත්තක ආශරය කරන්න එන්ද යාලුවමු. ද ගන කතා කරන්නටප ගොල් ගොල්ලගේ ගම ැ කතා කරන්නපා බලන්ඩ ම මගේ ගම ගැ කතා කරනවාද කියලා. ැ දැන් මිනිස්සු පාස තුෂාර දකින්නේ. පෙන්ත කෝස්තකාරයක් ගෙවල් ගානය ගිහිල්ල. උගේ ආගම පතුරන්ට හදනවා ගං අස්සට ගිහිල්ල අහිංසක මිනිස්සුන්ව රවට්ටල සුව කරන්න අරක කරන්නම් මේක කරන්න. කියලා උගේ ආගමගේ න ඕකඩේ ඕවානේ ගොම්පාට් කියන්නේ ජැ බෑගල කෑ ගහනවා වැටේනවා මේ කටේ කෙල්ල ඇැලෙන්ඩ මේවා රංආ ඒවා වීඩියෝ කරලා දානවා යකු දුරු කරනවා කියනවා මේ වගේ දේවල් කරන එකනේ පෙන්ත කොස්තකාරය ඒවාන ගොම්පාට් කෝ ඇයිලා මගෙත්තෙ කාශරය කරන්න මේ ඉන්වා පාස්ස තුශාරල ආසරය කරන්න පිතරද්ද අද ලංකාවේ පෙන්ත කොස්ට සුළුතරය තුළ සිටින බහුතරයඇත්තේ කාශ්‍රය කරලා බලන්ඩ එගොලු ගොම්පාඩ්ද කියලාන්න නෑ. එතකො ොගොලු දකින්න අර ගොම් පාඩ්ධාන ඔය සුළතරය පාට ඉල්ල ගංගුවලට ඉල්ල පස්සු නටනේවා. ඒක බලලා සමස්ත පෙන්ත කොස්ට කාරීන්ටම ගොම්පාඩ්ධානවා කියලා කිය එක එච්චර සුදුසු නෑ. පස පෙන්ත කෝසකාර ගොඩක් දන ඉග ගෙන නෑ පෙන්තකෝසර කාරයට තියවිල ගෙන ගත කත්ට නෑ කියලු මත එකකනේ මතය ආශරය කරල බල දැම් බලන්ඩ ැන් ඔබතුමා දැන්කිව මගේ ගැනීම ගන ම කවද ම පෙන්ත කොස්ට කාරෙක් ම එකම සුදහුම් පල බ ඉති සුදහුම් පල බාබු කියන පෙන්ත කොස්ට කාරයෙක් අද ජාති අන්තර මට්ටම ඉහල්ලතම අධ්‍යාපන පාද ගත්ත කෙනෙක් බටන් අලක ලොක ශ්වවිදාාවල එද ම විතරයිදඉන්නේ මම අධකක් නං දෙන්න අද ලෝක මට්ටමටයන්කො ලෝක මට්ටමටය සුද්ද එප සුද්ද පැත්තකින් තියම් සුද්දගේ ඔොල්ො මගෙ නං ඇහවන මම මට දෙඩ තියෙනවා නම් ලොක ලොක ලොකු මේගල මම මම වගකීමෙන් සමහර දේවල් කියන්නද සුද්ද නං කියන්න ත කියන්න කොන්කෝඩ් ගුවන් යානාව සුපස්ෝනික් වඩ හේතුව ඒක තියන අර නෝස් ටෙක් නෝලජී ොනික් දන්න කටය දන්නවා මේ මගේ වැර්සනහල් බලන් සසාමර නොටික් ජිනියස් ලන්න ඔගොල දන්නවාම මොකද කතා කරන්න කියලා ඒ නෝස් ටෙක්නෝජියය එකයි ඒ වින් ටෙක්නෝලෝජය එකයි දශ හැට ගණන්ගල හොයාගත්ත ඒ විද්‍යාඥ පිත කොස්තකාරෙක් ඒ තමයි ට ඉංගලන්තේ සිිටමටෙක් තියෝජී ගැන ඇටම හරි පෙන්තකොස්ට කාරය පෙන්තකොස්ට මොල තියනවා පාස්සතුශාර සුද්දෝ අතර ය සුද්ද පැත්තිකින් කියලා අප යය ගමුද. ඩොක්ට. රවිජකරායස් දෙමළ මනුස්සේ ජීවත්වයෙන්නේ ඇමරිකාවේ මිනිස්සු කියනවා මම දේශනා කරකට ඔය රටවල්වල් දේශනා කරන මේක ගොම් පාට්කට කියන නේ පොඩක් මේ හොඳට කතාවාහගන කියන දන්න මන් කියන මොක්දගේ පාතුෂා මම ඔය ුනිසුටිස්වල හිල්ල දේශනා කරලා කතික පවත්තල ඉවර කරල කියනවා සුරේෂ් ඔක්ක හොඳයි. හැබයි වා පොඩ්ඩක් සරල්ලව කතා කරන්නකෝ මේවා කර ඉග්‍රීසි පොඩ්ඩක් අපිට තේරෙන්ට අමාරු කියල කියනවා නේ මේ මට එච්චර ඉග්‍රිසි දන්නවා කියන්න මේ හදන්න නෑ. හරි මට එහෙම කියනවා. මමම තීරෙන් නැතුව කට ඇල්ලෑස්ටික උඩ යවල බලන්ගෙන්නවා ඩොක්ට. රවිසය කර අස්කතා කරන ඉංග්‍රීසි. ගෙද ශප්්‍රකෝෂයක් ඕන මනිියගේ සරල්ල මේ උ පචනයක් තේරුම් ගණ්ඩ දෙමන මනුස්්‍රේ. පෙන්ත කොස්තකාරේ ඩොක්ට. රවිසේකරායස් ඒයාාව කීදනෙද දන්නේ. YouTube එක ගෙල්ල ඩො. රවිසේකරායස් කියලා ගහලා මිනිියගේ එක දේශනයක් එක කතාවක් අහලා පුුවන්න්නන් තේරුම් ගන්්ඩ මේ මන්දංගල නවා තේරුම්ගන්ඩ හරිආසයයාගේව බලන්ට ොක්. සෑම් කමලේසන් ඔන්න මත් තවත් දෙමල මනස්සේ ඒස ලකාව ස්ස යිල් ඩියෝ ේන ගතාව පත්තන කියල ගලාස ස්කරැක්කුුණා එච්චරට හොඳ ගන්නකම තියන හඩක් තියනෙ කනෙ ඩොක්. සෑම් කමලේසන් දෙමලා සිංහල නන්ටියක් මං කියයන්න. ඩොක්ට. රන්ජිත් දිීසිල්වා මේ ලංකාව ඉන්නේ ඩොක් රජි දිසිල්වා ඉස්සර ලංකා බයිබර් කොලජ්ක පින්සිපල් එතතුම මරිකා කලිෆර්නියාවේ ජීවත්සෙලාම අවුදු හි පෙර කල ලංකාවටයි ලංකාවවෙඉන්න ඩොක්. රංජිත් දදි සිල්වා. එයා කතා කරනකොට ඒක අහගට මට හරි යාසල් සිංහල මනුස්සෙන් හරි ලස්සන මනුස්සේ හරි ඉති ඩොක්. රංජිත්් දි සිල්වා ඒගට තවයිවා ඩොක්. ලලිත් මන්ඩිස් හරි ඒගවට ඩොක්. තිස්සවිරසිංහ කැල්වරි චර්ච් මේගොලො ඩොක්. තිස්ස විරසිංහ ය පැස්සඩීනාවල කැලිෆෝනිියාවල ඒ කාලේ හැත්ත ගනංවලද හැට ගනංවලදට හරි ඒ එක දන්නේ ඒගන ගත්තා අය ඩොක්. වර්ගීස් චාන්ඩිය නං මලයාලම් හරි එත් පස් තිස්සත් එක්ම හිට එකට හිට ප නිසායේ නම මටාවේ ඩොක්. ඩැනනි මෝසස් ඩක්. ඩැනමෝසස් මේ මහිතන ක්වඩෝලක හෙදය පි්දක ගත්ත කෙනෙක් හරි මගේ හොද ල්ුවෙක් ැන් වස්්‍රලිය ජීවත්ෙ නෑඒ දෙමල කෙනෙක්න සිහ නන්ටික්මන් කියවා ඩො. රජි් දිසිල්වා ඩොක්. තිස්ස වරසිංහ ඩො. ලිත් මෙන්ඩිස් ඉති ඉතින් කෝ මේගොල්ලංව දන්නිෝල්ට වි ර ො. කෝල්ටන් වික්‍රම රත්න ඒතුමා මේ මෑතකද තමයි ස්වර්ගස්ථ වනේ එතුමාගේ මොලේ එතුමා මයි ගන්න එයා ඩොක්ට. කෝල්ටන් විකර රත්න කතා කරන්න පට ගන්නකට මං හොල්මං වෙලාහන් ඉන්න සිංහලෙන් කතා කරන්න එහෙමයි ග්‍රසිෙන් කතා කරන්න එහෙමයි. ඇති මේ වගේ හොඳ ඔලු මොල පැන්ත කොස්ට ලෝකෙ තියනවා. ඉතින් මිනිස් සුදන්න ඒවා දැ ම ඔය නං දෙකත්වන ොය ඔොුුවෙන් අපේවා ම කියන්න තව කී දෙනෙක් ඉන්නවා සතුාරගේ ප්‍රශ්නම හම තතිර දෙන්න ගන්ඩ. පෙන්තකෝස්තකාරයන්ට විතරක් මේ වගේ වැඩක් කරන්න පුළුවන්. පෙරේදා එක ආගමකට අයිති වෙලා ඉඳලා.ෙ පෙරේදා ක්‍රිස්තියාානි වෙලා ඊයේ බෞතිස්ම වෙලා අද පාස්ටර් කෙනෙක් වෙලා හෙත ගං අස්සට ගිහිල්ලලා මිනිසුන් ආගන්වලට හරවඩ පුුවන්. ඒ කවරුක් විරුද්ද වෙන්නේ නෑ. ඒ වගේ ජරා දෙයක් පෙන්තකොස්ට ඇද හිල්ල තුළ තියනවා. මෙවුම් නිසා තමයි අපිත් අර ගොම් පාට් කියන නම ගන්න හැබැයි පෙන්තකොස්ට නිකායන් වල තිබ මෙනීති රීති අපි බැලුව ඉස්සර වගේ නිකම් මිනිසුන්ට පාස්තර් න්න බෑ දැ මම මම සංවිධානයකයි නොෆසල් කියල ඒ සංවිධානයේ අපි කෙනෙක්ව පාස්්ට කෙනෙක් කරන්ඩ් කලින් එයා බයිබල් විදුහලට ගිල්ල මෙච්චර පාඩම් ප්‍රමාණයක් ඇරගෙන ඉන්ඩෝනෙ ඒ කත් බල නොයයාගේ චරිතය බලනව ය දැනුම බලනම යගේ පෞජවිතය බලනවා ඒවා බලල ඒවා ගවේෂණ කරලා එතුමා ගැන සහතික අපි ලබාගෙන ඊට පස්සේ මොකද ඒ තේරීම් කමිටුවත් මම අවුරුදු හයක් හිටිය ඒකයි මන් කියන්නේ. ම නිකන් අහන් ඉදල කියනේ ම තේරීම් කමිටුවේ අවරුදු හයක් ඉදල්ලා මේ අවුදේ තම ගියවරුද තමයි ම ඉල්ලා සුනෙ මටම වැඩ ගොඩක් කියයන නිසාවේලා ඇති සසේ පස්සු ාර ෙර කර. කෙනෙකට මිස්ටිලයින්ස් දීල ාව පාස්ට කනෙ කරන්න එයාට හොඳයි ගෙනුමක් තියෙන් ඕනේ චරිතය තිෙන් ෝනේ පවුල නොත්ත කරන්න ඕනේ දල්වලයා වංකව ඉන්ඩෝනේ එයාගේ එයාගේ හැසිවීමය කොන්්ඩි කපන විදි ඇ දීන විදය එ එයා ඒ ඉදවල් ලොක්කම් බලල්ලා තමයි අපේරට මිනිස්ටි ලයිසන් එකක් දෙන්නේ. එහෙමත් දීල අවුරදු තුනක් අවම අපි බලනවා මේ මනුෂ්‍යයා ෝඩිනේෂන් එකකට දේව ගැතිවරයෙක් වීම සඳහාහූ ඒ. ඒ ඒ අවසරය ලබා දෙන්නමයා සුදුසෙක්්ද කියලා හත් හෙමන තමයි දෙන්නේ එච්චර කරලා අපි දෙන්න අවුරුද්ධකට අවුරුද්ධකට පස්සේ එයාට ආපහු අපි අලුත් වැඩිය කරනකුට අපි බලනවා මෙයා විදිට ඉන්නවද නැත්තන් අපි අයි කරලදන්න.ඒ සම්ියෝ ගෝඩ් ක කියලෙක්තිය දැ සම්ියෝ් ගොඩ්ි එකේ මිනිස්ටි ලයින්ස එක ග්ඩ හරි ලේසි නෑයි ස්ර ලසි. ඒහමේ හ යිබල ස්කෝල ගෙන ගන්්ඩෝනේ ත් ඔය වගේ නීතිරීතියන ෆෝස්ක ගස්පොල් ච්ක යෙනවා එකඒක චර්ච් යන ඒවාඒ ඒ අයගේ පදනන් තියනවා දේවදාසයෙක් වෙන්න දේව ගැතිවරයෙක් වඩ මේ තියන පදන එගල මචර අවුදු ප්‍රමාණයක් බයිබලල් ස්කෝලේ න්ඩෝනේ ඒ පසේ චර අවරුදු ප්‍රමාණයක් නායකත්වයක් යට ඉන්නල ගුල සේව උප්පුරන්න ඕන. ගොලගේ චරිත ඒ ගොල්ලන්ගේ මුදල් පරිහාරණය දැනුම ඒ විදිට තියෙන්ටවනේ එහම තමයි ඒගොලන්ට දෙන්නේ පාස්ස තුශාර ඔය වගේ පෙන්තකොස්ට නිකායන්ට අයිති නොවන තමන්ම තමන්ව පෙන්තකොස්ට කියලා කියාගන ඔ බයිබලය අත අතේ උත්ස්සගන තමන්ගේ ඇද හිල්ල ගැනත් දන්නේ නෑ බයිබලය ගැනත් දන්න අනිත් ආගන් ගැනත් දන්නේ මේ ගොම්පාට රය පෙන්තකොස්ට නමින් අද ලංකාව පුරා යන නිසා ඇත්ත පෙන්තකොස්තකාරයාටත් අන්න ගොම්පාට් කාරයා මූල ධර්මවාදයා කියන නමක් කෙනවා. ඒ තමයි පාසතුාර ප්‍රශ්නය අපේ උගතුන් ඉන්න පස්සතු ශාර දැන් ඔයා ඔයා දිිග්‍රියක මොකද ඔය කොච්චර ඉගන ගත්ත කෙනෙක් ඔොයා ඔයා ලෝකේ වටේ යනවා මේ. උගන්න ගෙන දැන් ඔයයාාවත් මේක බලන්න කටය ගේ තන තුදන්න ඇව ඇති වගේ සුදුගදන්න ඇැතු ඇති මත ඉකටිය මගේ ගෝලයන්ගේ කොලිෆිකේෂන් පමවා මිනි සුදන්න ඇැතු ඇති. එනිසා දන්නඇතිකමත මතන යන පෙන්ත කොස්සකාර ඔක්ක මෝඩ නවේ ෝඩයෝ ඉඳගන්න උන් අපිව පෙන්නලා දැන් ඔක්කම අපිව ගුම්පාට්කාරයෝ කියලා මුද්‍රා කරලාවා. ඒගේමදවගඇම මේ වච මේ මගේ අදහසත් දෙෙන්න්න කැමති ම ඔබතුමගේ අදහසයකට එකතු කරගඩ හරි ආසා වෙනවා කවදකොත් රජෝම ඒසුස් වහන්සට කවරුත් මොවත් කියන්න හැබැයි මේ කියනගට්ටි කාරණ තුනකට විල්ල විරුද්ධව රජෝම කතා කරන. එකක් මුල ධර්මවාදය අනිත් බයිබල් කාරය අනිත් පෙන්තකොස් කාරය කිය කියන තැ ඇතට බලාවොත්තේම ේසු වහන්සේ පෙන්තකොස්ට කාරෙ ඒසු වහන්සේ ඇවිල්ලා මුල ධර්මවාද. ඉතින් මේ මේ ඒසු සහන්සට මුුණව කියන්න ඇතු අනි හැමෙක්කනම ෙන නමුත් මේකට්ිේ වැරදි වැටහහිම ඒසු සහන්ස කෞ් කියනක ඇත්තනම උුන් දන්නන්නේ නෑ නීද. මෙහෙමයි දැන් මමහන්න මූල ධර්මවාදයා කියන එකේ තියෙන වැරත් දෙපකක් මුලධර්මය ඉලා අපේ හැවෝම මුල ධර්මවාදී. මගේ බෞද්ධ සහෝදරින් පවා මුල ධර්මවාදීන් බුදුරජාණන් වහන්සේ ලස්සන දර්ශනය ඇරගෙන. ඒක මුලධර්මයක් හැටියට, ඒගොල්ලෝ පවත්වාගෙන යනවා ඒ ගොල්ලොත් ඒ මුල ධර්මවාදීන්. මගේ හින්දු සහෝදරයන්. ගොල්ලොත් එගොල්ලන්ගේ හිදු ආගමික මූලධර්ම එරැගෙන ඒකට ඒගොල්ලෝ මේ දේවල් කරගෙන මුූලධර්මවාදී. දේශපාලාක්නීින් පවා තැන් එක්සත් ජාතික පක්ෂය ඉන්න එක්සත් ජාතික පක්ෂය මුූලධර්මයට අවංකවන්නවානඒද පොදු පෙර මුුණ මූල ධර්මයට ඒගොල්ලො අවන්කවිවා ජනතාව විමුක්ති පෙර මුුණට කියලා මූල ධර්මයක් තියෙනවා එද ඒකට මූල ධර්ම කියෙන නමදාන්න ඇතුව වෙන මොකක් කරරි නංදාගත් තටයිතුක්කො මූල ධර්ම ධර්මය. ිබඳව තිබෙන මූල්්‍ය ඉගැන්වීමට අපි අවංකයි ඉතින් අපි මූල ධර්මවාදීන් තමයි අපිට මූල ධර්මවාදීන් කියල කියන මිනි සුත් මූල ධර්මවාදීන් තමයි එකට පෙන්ත කොස්ට කියන පෙන්ත කොස්ට කියන්නේ පාස්සතුශාර දවසක් අවුරුද්ධකට එක සැරයක් එන දවසක් පෙන්ත කොස්ට දවස ඒ පෙන්ත කොස්ට දවසේ ක්‍රියාපොතයේ දෙවිනි පරිච්චේ දේ යම් දෙයක් සිදුවනා ඒ සිදුවීම සිද වුණු අයට ඒ සිදුවීම තිබුණ දායිඳන් පෙන්ත කොස්ටකාරය කියලා කියනවා ඉතින් එහෙම බලන්ඩ ගාම අපි පෙන්ත කොස්ටකාරයෝ තමයි ඒකට කිසි ප්‍රශ්නයන් නෑ අයමුණනාද මුල ධර්මවාදිය පෙන්තකොස්ටකාරය තවමුණද තව තුනක් මොක්ද දෝගවවය හරි ඒක කෙසිේදත් දැ අමතකුණාමට කමක් නෑ මේ ඒ සුස් වහන්සේට ඇයි කියන්න ඇත්තේ එහෙමද කියන්නන්නේ අේ හෙම නෙවෙයි තැන් අපිට බනින මිනිස්සු ඉන්නවා නේද ඒගොල් අපිට බනින්නේ හේතු දෙකක් නිසා එකක් අපේ නමින් වැඩ කරන්න මිනිස්සුම් එගොලන්ට හානි විල්ලා තියෙනවානනි ද දැන් හින්දු ගම්මානවලට මුස්ලිම් ගම්මානවලට බෞද්ධ ගම්මානවලට ක්‍රිස්තියානිි පෙන්ත කොස්තකාරයා ගිහිල්ලා ඒ මිනිස්සුත් එක්ක සන්තෝසෙන් ජීහත් වෙෙන් නෑ. ඒගොල්ලම හරවන්ඩයි හදන්නේ. හර දෙමන් කියන එක දැ මම දැන් අපි කියවක මගේ පල්ලියට එන මේ පෙන්තකොස්ට මගේ මගේ පල්ලියට එ ඇදැහිළිවන්තෙක්ගේ ගෙදරකට මම ගියා කියන්නකෝ. එතකොට ඒ ගමේ ඉන්න මිනිස්සු අපපර ඇහි බලන්ට යන්නන්නේ මොක් දන්නද න්නන්න අන්න මල ධර්මවා දිය කෙනවා අන්න එනවා. ගමට එනවා. උගේ එකෙක්ව මේ ගමයි වමේ පදිච්ච කරලා හන්ගේ ගෙදරට ඇවිල්ල යාත්ඥ රැස්වීම් තියනවාගේ මුත් ඇවිල්ල තියන්ඩ යනවා. සුව කිරීමට ගන්ඩ යනවා අපේ ගමට ඉවරයි කියලා එකගුල බයවෙන්ඩ හේතුව ඒම ඔවුම් කරපු නිසානි. ඇත්තද ගුල බය වන්න මටනෙවේ සුරේ ශ්‍රාමචන්ද්‍රට නෙවයි. කෞුදෝ එකෙක් සුරේ ශ්‍රමචන්ද්‍රන්ගේ පෙන්තකොස්ට නිකායට අයිති එකෙක් වගේ ගිහිල්ලා. ං අස්සට කිහිල්ල ඔේගේ ජරා වැඩ කරපු නිසා මිනිස්සු මටත් බය වෙනවා ඒක අැිටි වෙලා තියෙන් හර්යටමං කියන එක එතකොට මේ අපිට බනින මිස්ු ේතු දෙක් නි බනිනෝ එකක් ඒගොල්ු අපි වගේ අපේ නමින් වැඩ කරනයගෙන් තුවාල ලබලඉන්න පලක හරියක පිළිගන්න නොද එ ඒගොල පව් කවුතු පව්. මේ තුවාල ලබයින්නය පව් අපට බනිනාය පව් අපිට බනිනවා කියලා බයිබල විනාස කරන් ෝන කියෙට අපි තරයි අන්න හොඳ නෑ මේ අපේ ගොම් පඩ්දාන සමහර ගොන් හරක් නිසාන මේ වගේ අපි තාත් අපේ බයිබලේටත් අපේ ඒ සුස් වහන්සිටත් ජරානාමය කියලා අපි අ වැඩ කරනෙවු මේ මිනිස්සුම හෙම කතා කරවන්ඩ හේතුවනෙුම් ගැන තමයි අපිට තරහවක් කේතියක් යඩෝනි එක කියන අය ගැන නෙවේ තරන අත පත්ුශය නිසා ගොලන්ටම බි න දෙවෙෙන හේතුව තමයි ඒ මිනිස්සු ඒ සුස්වාන්සි කියැන මොනුවත් දන්නේ. බයිබලය ගැන මොනවාද දන්නේ. බයිබලය අතේ උත්සගෙන ඉන්න ොහ ක්‍රස්තියාානිකාරයටටමතහම යිබල හරිර දන්නේනෑ. ක්‍රස්තියානිි කියල කියාගන්න බොහෝ අයට හරියට ක්‍රස්ති්‍යයානය කියන මොකදදි කල දන්නන්නේ. ඒ සුස්වාන්සික නම පවිච්ච කරන බහුතරයකට ඒ සුස්වාන්සසි කකුද කල දන්නේ. එහමති එෙද්දී අන් ආගමිකයින් කොච්චරදුට ඒ සුස්වාන්ස ගැන දන්නවාවද. බයිබලේ ගැන දන්නවාද එතකොට හවදදාදෝ එක් දහස් පන්සිය පහේ සුද්දා ගෙනවා. එයට පස්ස ලන්දේසියාව තවත් ක්‍රස්ති්‍යාන එකක් කැරගෙන. ඒයට පස්සේ එඟ ලන්තකාරයාවා. තනිි කර, ක්‍රස්ටයානය අපි දැක්ක සුද්දෝ හා සුද්ද රගෙනනාවේ පරස් පර විරෝධීවූ ක්‍රම තුන කට දැන් වා කි්වනේ ඉසල්ලා කවන්සිල්ල නයිසියා කවන්සිල ොන්ටස්ටන්ටිනොපල් කවන්සිිල්ල් මිලානෝ කවන්සිිල්ඩ වර් ඕන තරම් මට මෙ කරන්න පුොළන් සංවවාද ඕ ඔක්කො බයිබල විුද්ධයිනය බයිබලට හරිද? ැයිබලය කොරින්තතිය කොළහෙ දහස තාර්ක කරන් එපා කියකො ොකද අරපැත්ත අරුසු තන තනේසිු විල ර්ක කර ඒ තරහ එඩපා මේක බලන සහර චර්් හිස්ටෝරියන්ස්ලා ගොල්ල අයිති හාසිකඥයයින් හින්නව අනම් ක්‍රස්තියාන අය ඔගොලට තරහයයි අියස් එතකොට අතනේසි කවන්සිලව යිසියා කිස්්වර්ෂ තුන්සිය හැත්තාවේ නයිසිවල විල්ලු තර්කරන වු ොකමගොහ. ඒ ර්ක කර එක තාර් කර ඒසු වවාන්ස දෙවන්හස නවේ කියලා අනික තර්ක කරන ඒස්වාන්ස දෙවන් වන්සගේ යිසේ මූට ඒසුස් වන්සේ දෙවන් වහසේ නෙවෙේ නම් කම පලය පල උඹට ඉට ඕන දෙවිෙනෙ අදහන පලය. උඹට ඒසු වහන්සේ දෙවියන් වහන්සේ දෙවන් වහන්සේ කියල වැදක පලය. අරියස්ටෝනය මූ උගේ පැත්තරලා දීන්න. ඇතනේස්ටෝනය අරුව මගේ පැත්තර දට. ඉතින් ඕකට කවුන්සෙල් එකක් දාලා ර්ක කරලා කෞදද දිනුම්. නැච්චක්ද ගන්නේ ඔය ඔ කොටමං විරුද්ධයි පස්තතුෂා චර්ච් හිස්ට්‍රේක තිබ ඔය ඩට ව වම් සිල්දල කවන්සිලව් යි ඇඳල ය කොට ම විුද්ධයි ර්ක කරන්න බෑහො ඒ ති පොඩයින්න මං කියල ෙවර මල පැන්යින්නමක් ඒ නිසා මේ මිනිස්සු අපිට බනින මිනිස්ු ඒසුස් වහන්සසිටයි බයිබලටයි සභවටයි බනින මිනිස්සු ඒසුස් හන්සේ ගැන හරිර දන්නේ නෑ බයිබල ගැන හරිර දන්නේ නෑ ක්‍රස්ති්‍යයානය ආගැන හරියට දන්නන්නේ ැන ආගමක් කියලා කියන අප අපි ආගමක් නෙවෙයින්නේ අපේ ආගමක් නෙවෙන අපි ඇවිල්ල සම්බන්ධය ඒසු ස්වාන්සෙත්ක් තු වාහන්සක සම්බන්ධයක් දක ආගමක් කරගෙන ඉන්නෙත් අපේ උන්නේ.ඒනිසා අපිත් බැනුගහන්නේ. ඒ නිසා ම කියන මොද ඩියුව එක කවදකිවලු බයිබල විනාස කරන්න මුල ධර්මවාදීන් කියෙල මන් කියන්න මෙතන මගේ වැඩට සහන බලන ඔබ කවුරු හරි ඔබ ක්‍රස්තියානිි නොවෙයි නම් ඔබ අපිට මෝල ධර්මවාදීන් පෙන්ත කොස්තකාරයෝ මොන්ගේ බයිවල විනාස කරන්න ඕනේ කියලා ඔබ අපිට බනිනවනම් මම ඔබට කියන්න තියන්නේ මෙච්චරයි අනේ ඔබට එවැනි තත්ත්වයක් ඇතිවෙඩ හේතුවෙලා තියෙන්නෙත් අපේ ඉන්න සමහර ගොන් හරකුන්ගේ ගොම් පාත්. ඔය ගොම් පාට් ඩන්න ඇති ගොන් හරකුම් නොවම බහුතරයක් ඉන්නවා පෙන්තකොස්තකාරයෝ අනේ වෙලාවක් තිබ බනන් ඒ වගේ අයව ඔ ල අය එලියට එල්ල කෑග ගර ඉන්න ඇතිනනි සාහරි අමාරුවයේ අයවතූර ගණඩ පොඩ්ඩක් යාළු වෙලා බලන්ඩ එත්්චරම ගොන්නු නිවේ අපි එත්චරම ගුම්පට අපි දාන්නෑ. ඔගුල් අන්ට ගරුරනෝ ගොල්ලන්ගේ ආගං වලට අපි මොනුවත් කියන්න තිනවාද ඒක එකක් දෙවනි එක කැම්මති නං අපේ ඒසුස්වාන්සේ ගැන බයිබලය ගැන ක්‍රස්තියානය කියන ඇදැහිල්ල ගැන ක් තව පොඩ්ඩක් හොලා බැලුවනන් ඔබතුමල්ලා අපිට එච්චරට බනිින් නැතිවෙේ එච්චරයි. අශ අපි ඉතුරු කොටස තව සුළමෝතකින් පටන් ගමන්න ඔවු මේ අව්ව මාමරස් කරන වෙන තැනකට වෙන තැනකට ගිල්ලා ඉතුරු ටිට අපි සිලුදු නෑම සමන් දෙ. හොයි පසගෙන් හන් වැඩසිටහන ඒ වැඩසටහනි දෙවැනි කොඩසට අපි යොමෙන් දයනවා ඉතින් පස්සටි යහන් දන්නේ මේ තාවද. අපිට තිබෙන ප්‍රශ්නයකුත් ඒවගේම අනිකුත් අය ඔවුන්ටත් ඇැවිල්ල මේ පිළිබඳව යම්කිසි වැටහීමක් නැති ගොඩනගෙන ප්‍රශ්න පිළිබඳවත්. එකක් තම ඇවිල්ලා බොහෝ දෙන කියන ඇවිල්ලා දින හයකිින් ලෝකයේ. මැවීම සහ බයිබලේට අනුව ලෝකී ඉතිහාසය අවුදු හයදහක් කියන එක මේක මිත්්‍යයා මතයක් දිකේ පන්තිය ලමයි. කතා කරනවාගේ අහසක්ෙල ඉතින් ඔබතුමාට මොකක්ද මේ පිළිබඳව දක්වන්නඩ පුළුවන් අදහස. පාස තුෂාර මේ ගැන මම කතා කරන්න කැමති වෙන්නේ නෑ ගැඹුරට ගැඹුරෙන් කතා කරන්නට කැමති වෙන්න. ඇයිඒ. මොකද ඒකට මම කතා කරලා මම කියන විස්තර තේරුම් ගැනීමේ මොකක්ද කියන්න හැකියාව විතරක් නෙවෙයි. එවැන් අධ්‍යාපනයක් තියන කටයතම මංක කියන් නෙ තේ ට දැ වරු විශ්කටයකත වගේ උඩදදි කලිඩෝනියන් නිටි එක කට් ලන්ත මෙන්න මේ ප්‍රශ්ණය පැන නැගුණා ඒ අවස්ථාාවේ මම ඇහවා පොෆෙස් ලළග ගොළු කීදෙනෙක් පෙේලියන් ටො ලෝජි කලා තියනවද කිය ඩයිනෝ සෝස් මැම්මෝත්යි වගේ එක කාල වකවානුවල ඒවා පෙලියෝ වර්ල්ඩ් කියලකෙනව ති ඒ ඒ කාලෙ ගැන අධියනය කරපු කීදෙන දෙන්නේ හිටිය. එතකොට ජෝජස් බගොල විද්‍යාත්නය කකිනෙ කින්නවාවද හිටියා එතකොට තව විද්‍යාත්නී ද බික්බන්ක් තරස්ැඇම් සන් සෙල් සයින්ස් ශයිල විද්‍යාව නි්‍යෂ්ටික විද්‍යාව ඒ විතරක් නෙවේ මට වනේ මැරින ලොජිස් එකන මක්ෂෙන් මාලු ඒ එවුන් පිළිබඳව ඉගන ගත්තාය පක්ෂ විද්‍යාත්නයන් OK එතකොට සුවලෝජිස් එකකැණ කෙලි ෙනව සුව ලෝජිස් ලවන බොට නිස් ලවනේ මට සාාකවි්‍යාඥය එතකට මම මේගොල් අන්ගේෙන් ඇහවා ඔගොල්ලො කී දෙනෙක් ඔයගේ කට්ටිය ඉන්න වාද කියලා. එතකොට එගොල හිටියා යැයි එගොල ප්‍රකාශ කරපු නිසා පම මගේ අදහස් එගොලන්ට කිවවා එගොල් ලොක්කම මවිත වඋුණ මං එගොලන්ට පෙන්නවා බයිබලය කියන්න නෑ දින හයක මැවවිීමක් ගැන්. මේ බලන ක්‍රස්තියානය අය දැන් හොල් මංවේ අපේ බයිබල තියෙනවානේ පලවෙනි දවස විය දෙවෙනි දවස විය තුන්වෙනි දවස විය කියලා. අනික දැන් මගේ වැඩසටහන බලන හෙබ්‍රයව් දාන්නා යත් යන්න. ඔබට පැරැන්නේ හෙබ්‍රව් හොඳර දන්නවනං. ඔබ දන්නවා යොම්ම කියල වචනයක් තියෙනවා. ඒ යොම් කියන වචනය දවස්සක් කියලත් කියන්න පුළුවන් කාල වකවානත් කියත් කියන්න පුළුවන් අවුද්දක් කියන්න පු ඒ අප කියන කොන්ටෙක්ටවල් එකන්නේ ඒ වචචන්නයක ඒ එන්නේ කොහොමද කියන එක අනුව තමයි ඒ තේරුම් ගන්න පුළුවන්ේ ඒය අදන්න දැමි සිංහල බාසාාව කියැන හඳ රිපපුක් කයවා කියලා පරිපපුුවක් කෑ වගේ නිකන් ඒක කියපු කෙනයි අන කෙනයි තරු ගන්නෝ මොකද මේ අදහස් කරන්න කෙේ වගේ පැරණි හෙබ්‍රව් දන්න අය ඒ ගොල්ලොයි මයි ඒ පැරණි හෙබ්‍රයව් වලින් කතා කකර යායගෙන් ඇහුවොත් ඔයාට යොම් කියීයද කියලා එයා දන්නවා වයස ගැන මංහන්න එතකො යොම් කියන වචන මකද තෙරුම්ගන්නේ වයස් හරිද එතකොට ට යොම් කියීද කිය ඒවන ම මුණ දහන්නේ වගේ වයස එතකොට යොම් කියැනමකක්ද වයස ට දවස කියද කියලාහන්න එතකොට මේ අපි කෝච්චියය නුවරරිින් නැක්්ගනම් කොළමට යන්නඩ යොම් කිය කියයිද කියලා හනකොට මම හාහන්නේ කෝච්චිය යන්ඩ යන කාලි ය දෙක හමාරද්ද තුනද තුන හ මාරද්දේ වැනි කෙටි කාලයක් ගැනහන්. එතකොට මං ඇහුවොත්තේම මේ ඔය කෝස් එක කරන්න යොම් කීයක් යනවද කියලා ඒ ඒ කෝස් එක ඒ වැඩ සටහන පවත්වන අවුරුදු ප්‍රමාණය ගැනයි මම අහන්නේ. ඒ වගේම තව යොම් දෙකින් තුනකින් මං වාට කියන්නන්ක කිවනන් දන්න දවස් දෙකින් තුනකින් කියලා දහස් කරන්න කියලා ඒ වගේ දැම් ම කිව්වොත්තේම ්‍රස්ථයානය අ ද හල්ලට දැන් යොම් දෙක් වෙනවා. යොම් දෙකක් වෙනවා කියනකොට ඒ එක යොම් එක අවුරුදු දහක් අදහස් කරනවා. අවුරදු දෙදක් වෙන ක්‍රස්තිානයවිීල නිේද. ඒ වගේ එකට අපි ඉංග්‍රීසින් කියයනටෙක්press කියන්නා සහ අසන්නා දන්නවා. එතු අපි දැනගණ්ඩෝනේ බයිබලය කියන්නේ යුදෙව් පොත් පතක් යුදෙව්වන්ට යුදෙව්වන් විසින් යුදෙව් භාෂාවෙන් දෙනලද්දක්. ඒක ලියපු මෝසෙස් ඇතුළු ඒක අසපු මිනිස්සු සියලුම දෙනනාට දන්නවා ඔතන පලවෙෙන යෝම් දෙවෙෙන යොම් තුන්වනි යෝම් හතරවැෙන යොම් පස්වෙනනියෝම් හයවෙනනිියෝම් කියලා කිව්වේ දවස් හයක් ගැනනෙවෙයි ඒ එක යොම් එකක් විශෝලකාන පරාසයක් අප ඉංග්‍රීසින් කියනවා ෝ ඊොන් කියලා. එක එක කොච්චර කාලයද අපි දන්නේ නෑ මම දෙමලෙන් දවසක් ෆ්්‍රරන්ස්ුවල කරපු දේශනයක් YouTubeු එක තියනවා සිරෂ්ටිප්පිල් විඤ්ඥානම් කියලා. මැවීම තුළ විද්‍යාව ඒ මාත්‍රකකාව ම සිංහලෙන් කරලා නෑ මට වෙලාවක් හම්බුන් නෑ නැනැන සිරෂ්ිප්පිල් විඤ්ඥාන ඒ වෙන එක වා කිය එක මැවීම තුළ විද්‍යාව. ඉති විද්‍යයාාවට බයිබලය කෙසේවත් කිසිසේක් පටහැනි නෑ කියන එක දැනගන්ඩ තමුන් විද්‍යහාම පිළිබඳවත් හොඳ දැනුමක්තියන් ඉන්ඩෝනේ බයිබලය පිළිබඳත්වත් හොඳ දැනුමක්තියන් ඉන්දෝනේ මම බිග් බැංතියර එක විශ්වාස කරනවා ඔු කෝමද බයිබලය කියල ෙන හෙබ්්‍රිය භාෂාව කියලති නො බැහීෂිත් බාහ එල්ලෝ හිම් එහ මයිම් එහාර් කියලා. දැක සිංහලෙන් අපි කේවනකොට තම පටන් ගැන් මේේදී දෙවියන් වහන්සේ හසාත්පොලොවත් මැවූසේක කියලා හර දෙවෙනී පන්තියේ විදිහට කියන්නේ මේ මම මම සිංහල බයිබලය කිසිසේක් අවතක්ෂේරු කරනවා නෙවෙේ. දෙමළ බයිබලය අවතක්ෂේරු කරනවා නෙවෙයි. නමුත් අ හෙබ්‍රයෝ භාෂාවය කියලා තියන්න අර ගැඹුරු බැරෑරුම් අර්ථය අපට වෙන භාෂාවක ගේෙන්න්ඩ බෑ. නොත් ඉද ග ගත් Creද heaven සිය earthත් කියලා කියනොට එක මාදී ආදිල දේව වනතෙන් භූමිීම් ශ්‍රි්චිත්තාා කියල දෙැෙන කියනක ද. හෙබ්්‍ර වාසම කියනකොට අපි තේරක වෙන එකක් තේරෙන්නේ ඌ අ බහ! කියනකොට එක සමාරභික් බෑංක බහිෂි ෂිප් කියල කියාදබේ අආගන්ඩ. අවුරුදු හයදහකට කලින් ඉතිහාසය පටන් ගත්තා ඇැයි ක්‍රස්තියාන අය හිතනවා නැත්තම් කියනවා කියලා හිතන්න අයට මම කියන්නේ නෑ. বাইবলে ফালবেনি মাচনে বেছি কেন মাচনে মিলিয়ান ট্রিলিয়ান কুইজিলিয়ান গানাং মাৰ এটা খালিং এই কেন নে ইনফিনিত এক্নে ক අවවෝ ඒ නම් ඕක පටන්ගත්ත කියලා තමයි බරිබල කියන්න නො අන්න හරි. ඒ කාලේ ඉන්නම් අපේ එකක් කියලා තම බයිබල කියන්න. ඒගේ පලවෙනි යොම් එක තුළ උන්වහන්සේ මේ දේවල් නිර්මාණය කරා. දෙවෙනි යොම් එක තුළ උන්වහන්සේ මේ දේවල් නිර්මාණය කර ඒවා විද්‍යාවට සියයට සියක් අනුකූලව යන. දැන් පරිනාමවාදය අපි ගත්තොත් චාර්ස් ධවින් ගොම් පඩ්ධාපය කරෙ නෙවෙේ. ධවින්වාදේ? බොහෝ සත්‍යථාවයන් තියෙනවා. ඉතින් චාර්ල්ස් ඩාවින් තුමාත් යම් දෙයක් දැනගෙනයි කතාගරේ යාගේ සම්පූර්ණ මතවේදය මම පිළිගන්න නෑ. ඩාවිනයෙන් එවලූෂන් එක සියට සියයක් ම පිළිගන්නන්නේ නමුත් එතුමා කියනඇබදික්ම ම පිළිගල් ැතිව නිවෙේ. ඉතින් එතුමා කියනවා ඊට පස්ස එවලූෂන් එක පරිනාාමවාදය අද විශෝහල විද්‍යාවක් බවට පරිවර්ධන මොකක් වර්ධනය වෙලා තියනවා. එතකොට අපි දන්නවා විද්‍යාවේ ඉස්සල්ල සත්ව ජීවින් හටගත්තේ වතුරේ කියලා. බයිබලි පැහැදි මේ එක කියලා තියෙනවා. ඉස්සල්ල දෙව වහන්සේ මැවේ මක්ෂීන් කියලා. ඒ යොම් එක තුළ වතුරේ ජීවත්වෙන සත්තු විතරයි හිටේ. ඊළඟ යොම්ම එක තමයි පක්ෂීන් දෙවන් වහසේ මැව්වේ. විද්‍යාව කියනවා වතුරේ තමයි ජීවින් පටන් ගත්තේ ඊට පස්සේ එහ ඉඳල්ලා ඒගොල්ලකද පරිනාම වෙලා හරිනාම වෙලා පක්ෂීම් බවට ඇවිල්ලා ඊට පස්සෙ සත්වයි ඇවිල්ලා ඉට පස්සේ පිනිසවා හැදිලිවම බයිබලය විද්‍යාවට අනුකූලයි විද්‍යාව පයිබලයට අනුකූලයි. එතකොට තමා හණඩ පුළුවන් හෙනගඉතින් බයිබල අර දමස කියන දාලා තියෙන්නේ එතකොට වුදු හය දහ කතන්දර පොඩ්ඩක්ඉද. බයිපලය ගැඹුරාර්ථ ඒ විද්දිහටම මිනිසුන්ට දෙවන් හස දෙන්නේ නෑ. මංත් මෙතැදි වනද කිවේ මේ තර්කය තර්කය නෙවේ මම ර්ක කරන්න නෑ නමුත් මම මේ ගැන කියන්න නම් බැහේ ෂීට් ගැන මම උගන්න අන්න නම් ඒ ගැන පසුබිමත් තියන එයටම උගන්නුවේ මද පේලින්ට ජික ක කරන ගකු පින් ෝික එක දැග ට පේිියන්ට ෝජින එකක් හරිට චාණය කරගන්නත් බැරමනිසුට ම මතාස කර ගන්නන පාස තුෂාර මම පේලින්ට ලෝජිකල් ඉන්වස්ිගස් කරන්න මම ගියා හරි අද ලෝකයේ එඩමටන් අල්බෝත වල කැනඩවල එමටන් වල තමයි තියෙන්නේ විශ්ාලතම ලෝකේ විශාලතම ඩයිනෝෝ ෆොසීල ය ගත තැන එකට මගේ අන හතරේ මං ගීල් ලගවේෂකයි නෙක්ක ඒවා ගවේෂන කරා ඒ ඇයට කටු මම් බැලවා මගේ අම්ම මිියන විස පහක් මිලියන තිහ ඒකට කලින් හිට පවුන්ගේ යටට කටු බලාග මගේ අවුදු හයදහකටලින් තමයිද න්නස ලකම ග නොද ම තේරුම මංග ගිය මම මිනිසුන් එකන් යන වගේ ආලුවන්ත් මගේ එකක් යනවා කොහෙද ප්‍රට්‍රිෆයිොට කොහෙද ඇරෝන ඉති රෝනාව ම ගොඩ දශ කර ැනක්ක එකක් ඉතින් මම පෙට්‍රිෆයිඩ් ෝස්ට එක යන ඒක තියනවා ගස්වා ගැනමගේ ෆිස් එකේ තියනවා පෙට්‍රිෆයිඩ බුඩ් මේ යන ඇතුළේ මේ පෙටිෆයි ඩුඩ් එක තියනන කවර ගන්න පුුවන්ද පොඩ්ඩන් අර ොඩ් ගෙනවාද තක් ගල කැමරයිකට පෙන්නමු. පෙට්‍රිෆයිඩ් වඩ් කියන්නේ ඉස්ස ඉස්සර කියන්නේ ඉස්වර අවුරුදු මිල්ියන ට්‍රලියන ගනන් වලට ඉස්සර තිබුණු ගස්. ඒවා එහෙම්මම මේ ගල් වෙලා පෙට්‍රිෆයිඩ් වෙලා ශාන බවට පරිවත් ඕ එතකොට ඒවා. එතකොට ඒවා අවුරුදු හයදහක් පරණ ලෝකක ඔයවාගේ එන්ඩ බැෑණි එතකො මොත් ලකව ද හිටිය ඩයිනෝසෝටල කව ද ටිය. තො මේ පෙට්‍රිෆයිඩ් වෙලා තියෙන ඒවා අර ගස් හැටියට තිබ්බෙ එකව දද. ඒ නිසා මෙත්‍රය හොඳ රහාගන්ඩ බයිබලය විද්‍යහාවට පටහැනි නෑ. අපි තයි හරියට එක නැත්තේ තින් මම නිකං මේ පොත්පත් කියවලා උගන්න කෙනෙක් නෙවෙේ මම යනවා ගවේෂණ කරන්න වෙතැන් වලට ගිහිල්ල මේවා ඇරගෙන ගවේශණ කරලා බයිබලත් එක්ක සංසධනය කරලා බලන්නට බලන්නට මට ඇත්තටම තේරෙනවා අම් මේ බයිබලේ ඇත්තනේ කියලා. පිද්‍යාවට සයට සිය. බයිබල හරිනේ කියලා. එතිකට අවුරුදු හය දහය කතාව වෙනම නත්වේ ආදම් ඒවා. ආදම් ඒවා? හිටිය අවුදු හයදාද කර කල් ඕක කාටවත් ඩිස්පරෝ් කරන්න බෑ ොහොමද කියන්න සිංහලෙන්ක් මේ බොරුයි කියලා ඔ කරන්න ඔප්පු කරන්න බෑ ඒහන් ආදම් ඒවාලා අවුදු හයදහකට කලින් හිටිය. එතකොට ඔන්න දවසක් මම ලන්න් ම්ිම්ි මම් එක එක කටයුතු කරගෙන ඉද ඇද්දී අනු හතරේ හරි අනු පහේ හරි බටේෂ් මියසිියම් එකට ගෙනවා මනු්‍ය එක ගෙනා හවමන් ෆොසිල් කියලා මිලියන විසි හතකට කලින් හිටපු මනුස්සයකුගේ දේහයක් සයිබීරිය ඇත්තැන් හම්වෙලා තියනවා එකදැන් ගනවා ඒ වෙලාව මම එතන හිටියා එතකොන්න දැන් ගේෙනවා මිියන විසි හතකට කලින් හිටිය අයයි කියන මනුස්සයකුගේ දේහය ඒවා ඒ වගේ ඇන්ත්‍රපොලෝජිකල් අධ්‍යනය කරපු ක්‍රස්තිනි පැන්ත කොස්ත මනුසෙක් මම මම කියයිද ලෝක ඉතිහාසයට අවරුදු හයදහයි වයස දින හයෙන් දෙවන් වහසේ මැව්වා කියලා බයිබලය ඇත්ත ඒ බයිබලේ අපිට තේරෙන විදිහට සරලව කියලා තිබ්බට කවේෂකෙන්වන අපි දන්නවා එතන ඔයට වඩා වූ සත්‍යතාවයක් ස්වාමීන් වහන්සේ. දා තියනව හංගල තියන ඒ තේරුම් ගත හැකි මිනිස්සුන්ට ඇි අර පොඩි ළමයින්ගේ හෝඩි පොතේ අපි ඉක් ඉර හද අඳනකොට අපි ඇස් නහය දාළ එහෙම අන්දින හන්ජ මාමා කියනවා එතකොට ඒ අර බබාට තේරෙන්ඩයි අපි කියන් දෙවියන් වහන්සේ අපේ ප්‍රාණන් වහන්සේ ලු අපි උන්වහන්සේගේ දරුව ඔලු ඇති බයිබලේ දෙව් ප්‍රාණන් වහන්සේගේ ග්‍රන්ථයක් හැටියට දරුවෝ කියවනකොට ඒ සරලත්වය සරල භාාවය තියෙන්න්නේිබේ. ඉතින් සරල්ල භාවය පාවිච්චික රන්න මූමෝඩයක් ගොම් පාත්්තානවා හඳට කොහද යිසේ ඇ හඳට කොහදාන්සේ නහය නුම් බොරු කියලා කියනකොට හි පලන්නන ඔහොම කියනෙක් කියෙන තමා පොඩ්ඩක් එයා හරිගස්ස ගණ්ඩෝනේ. අපි දන්නවා ක්‍රස්යාන අය අපි දන්නවා සමහර දදිව හැම ක්‍රස්ාන කාරක් හැේ ක දන්න නෑ හැම ක්‍රස්ා කාරක් ෝක පිගන්න නෑ නිසා තමයි ම ඕක. සමස්ත ක්‍රස්තියානි සමාජයට ගෙනයන්න ඇත්ති මොක පස්ස ඒොල මට කියයයි ූ ව්‍යාජ ගුරුවරේ කියලා ඔන්න දවස් හයන් දිවන් වහසේ මැමේ නැල්ලු කියයි පස්ස සුරේෂ කියනවල දවස් හන්දිවන් වහස ැි නැක ැව්වා නොත් තුනේ දවස්ස කියන එක හමනාද පුද ගෙන්ෙනගෙන් හම්මුණද ඒකෙෙන ට ිකර ෙ ම කැරනට පෙන්න්න මේ බලන්න මේක බලන්න මේ කැමර මේක පොඩ්ඩක් ලට ගෙන්ඩ අර දන්නමට දුම් කරල පෙන්න්නට බලන්න මේක ල්ල ලි ලි මේවාවද මේක ල මේක මං ගෙනනාවකහෙන්ද ඇමෙරිකාවේ අරිෝනාවල පෙට්‍රිෆයිඩ් ෆොස්ටලින් මංගෙනාවේ මේ ලි මේය වෙල්ලා මිල්ලියන ගානකට කලින් තිබ්බ ගස් නමුත් මේ මවාද වෙලා තියෙන පෙට්‍රිෆයි වෙල මේ ගල් වගේම ඕ අම්ම ැඩුවනේ කමන්නෑ මගේස කැඩෝට කමන්නේ මේක පොලිෂ් කරලා මේ විදිල පෙන්න්නනවා සූම් කරලා පෙන්ුවද අවුරුදු හය දහකට කලින් නං මේ ලෝකෙ මැව්වේ එකකට මේවා කොහින්දාව. ඒ නිසා මේක බල ක්‍රස්්‍යා නිකාය මමාතයක ෝරොපු වෙද දන්න මං කියල දිමොකක්්දි කෙල තීරුම්ගන්න නැතුව. අවුරුදු හය දහකට කලින් ආදම්ලා හිටිය ඒක වෙනයි. නමුත් දෙවියන් වහසේ ලෝකෙ මවන්ට පට ගතය අවුදු හයදහක කලින් නෙවේ මිලියන් ගානකට කලින්. ඒවා උත්පත්ේ පලවෙනි පරිච්චේදේ ඉතා සුක්ෂම අන්දමට අන්තර්ගත වෙලා තියෙනවා. බබා කියවනකොට බබාට තේරණ විදිර තියෙනවා. හැබැයි උගතා කියවනකොට එයාටත් තේරණ විදිරරි තියෙනවා. ඒකයි සත්්‍රිය හොඳයි පසපි මීලඟ ප්‍රශ්නයට යඩ කලින් අපි ආලෝක අපි ව ඩුවන පි තවත් ැකට හිල් පිතුරුට ස පට ග. ද ං අප ප්‍ර්නය විල්ල යිබලේ ගැන ලෝක ධර්න අදහස තමයවෙල්ලා බහෝදනනික් කියන ල්ල අ සබ්‍ය දේවල්ල වෙල්ල මේ දේට කවල තියෙනවා. අසබ්‍ය දර්ශන ඇතුළෙ තියෙනවා ඒවා කියවනකට මනුෂ්‍යයන්ගේ. ඇතුළට ඒ අසබ්්‍ය දර්ශන ලෙස ඇතුළත්වෙන්. කියනවිල සහර කලාට මේ නෝවා කියල කෙනෙක් ැවිල්ල තමන්ගේ දරුවන් එක සමලිංගිකව හැසිරුුණාලු ඒක සමහරක් දේවධර්මාචාරයවරු තමයිලු කියන්නේ. එතකොට කියනවිල්ලා ලෝත් කියලා දෙව් දූතෙක් ඇැවිල්ලා දූතේක්. දෙවන් වහන්සගේ දතෙක් තමන්ගේ දරුවන්න එක් ඇවිල්ල සෑනය කර කියලා කියනවා ඒවගේ සමහරක්ඒ තේරුම් දෙකක් ඇතුව සමහරක් වචන කතා කරනවා කියලා මෙන්න මේ ගේිදිව කිය ොක් දමකි පදනම පාස්ට. අයි යෝ මේක සත්‍යතාව හරියට දන් නැතුව කියන කතානේ. මේ දැන් නෝවා ගිහිල්ල කාත් එක්කවත් සමලංගික සේවන දු නෑ නමුත් නොවාගේ පුත්තු තුන් දෙනයයිෙන් එක්කෙනෙක් කාම් කියනෙ එක් කෙනා? නොවා සමඟ හැසරු වුඒ දේ සමලිංගික සේවනය කියලා මම වගේ ජැම්බූර්රු දේවල් ගවේෂණය කරන අය තමයි කියන්නේ එති ඔය කවරු හරි කියනව නං ලංකාවෙන්ද කියලා තියෙන ම කෞද මේ මහාචාරයවරුම් කියනව කිය ලංකාවෙන් කිය තිෙන ය මම තම මම තම ෙන කවද් ලංකාව ඉන්න මහාචාරයවරු අතට මේ එකක කියන්නේ ගමන් තම ොකද මම දන්නෝ දැනිති ම ෙබ්‍රෙව භාෂාවෙන් පරණි විසුම කියවනවා මට ඇරමික් භාෂාවෙනුත් කියවන්න වෙනවා මොකද සහර ස්ථාන ඇරැමෙක්වලින් දලතියන්නේ අලු ිු ම ග්‍රීක් භාාවම කියවනවා. ඉතින් ඒ ඒ භාෂාවන්වල කියවන කොට අපිට තේරෙනවා වැඩි පරිවර්තනය හරහා කියවනවට වඩා. නමුත් දැම් මෙමයි දැන් ඒ කතාව බොරුවක් නෙවෙයි මොකද ඒ කාම් කියන පුද්ගලයා නොවාගේ නගන භාවය දැක්කා කියල තමයි එක පරිවර්තනය වලින් පරිවර්තන වලින් කියවෙන්නේ එක අර මුල් අදහා සමුල් එක කියවනකොට අපි දන්නවා එක ලිංගික පදනමක් උඩ තමයි එක ලියලා තියෙන්නේ කියලලා ඉතින් ඒ පුතාහා කාම් කියන පුතා නොවා සමඟ මේ සමලිංගික සේවනය යෙදුන බවට එතන කියලා තියෙන ැ එහෙම කියන්නේ ඒක ඔහොන්දායි ඒක කරන්ඩ ඕනි කියලානෙවෙේ. ඒක කොච්චර ජරා දෙයක්ද කියලා බයිබලය කියලා තියෙන. ඒකයි නොවා කාන්ට විතරක්නේ කාන්ගේ මුළු පරම්පරාවටම කාන්ගේ පුතක් කාණන්. ඒ කානන්ගේ මුළු පරම්පරාවටම ශාපකරා කියලා තමයි තියෙන්නේ. සමලිංජික සේවනය ගැන බයිබලේ කියන්නේ. ඒක මරණය දඬුවම, ලැබිය යුතු පැරැද්දක් කියලා සෝදෝම් ගොමෝර කියලා රටවල් දෙකක් දෙවියන් වහන්සේ විනාශ කරය ඕක නිසාඒ වගේම අලුද්ගි විසුමෙත් කියලා තියෙනවා මේ පස්සේ කාලේ අනාවැකයක් කියලා තියෙනව පස්සේ කාලේ මිනිස්සු ස්වභාවික ප්‍රේමෙන් බැහැරව ගොස් අස්වා භාවිකව පිරිමි පිරිමි අය සමඟ ගෑනු ගෑනු අය සමඟ හැසිරේ ඒවා පිළිකුල් දායික ඒත් ජා කිය තින ද පොඩ්ක් ින්ට අද ලෝක දති බලන් මේ දැන් බැංග ජය මාස ගෙ මාසේ මාස දහකටක් ඉතර වගේ උඩද. මේ ම මතක්වනෑ එතුමාගේ නම මේ මානව හනික එමිකම් ලොක්කෙක් කියලා තියෙනවා. ලොංකාව සමල්ලිංගික සේවනය පිළිබඳව තව මොකදද සැලකිිල්ලෙෙන් බලන්ඩෝනෙලු. ඒ වගේ සමල්ලිංගික සේවනය යෙදෙන අයව. අපි දවේශ කරන්න්න හොඳ නැල්ලු. ඒ අයවත් තේරුම්ගණ්ඩ ඕනිලු. ඒ අයටත් සමාජයේ අපි හොඳ තැනත් දෙන්නඩ ඕනිලු අන්නම් මොනං කියලා කියනවා. මේක මේක ක්‍රස්තියානිකාරයෝ කියන එකක් නෙවෙේ. මානව හිමිකංකාරයෝ කියනවා. එකඒක මිනිස්සු කියනවා. ඉතින් මෙ වෙන ආගංවල ඉන්න අය අතරත් සම ලිංගික සේවනය යෙදෙන අය ඉන්නවා. ඒකට මම හිතන්නෑ. මේ ආගම් ඒවට අවසර දෙවවා කියලා ක්‍රස්තියාන ආගමය යුදෙව් ආගමය ඕවට කිසිම අවසරයක් නෑ ඉතින් බයිබනේ ඕවා ගැන කියලා තියෙන්නේ ඕ පිළිකුල්දායිකයි ඕවා ශාප ලැබිය යුතු දේවල් ඒවා හොඳන ඒක තමා කියලා තිය අනික මේ කිව ලෝත් කියල ලෝද දූතේ දූතිෙක්න නි මිනික මිනිියෙක්න සමහර යාම ප්‍රපේතවරයෙක් කරගෙන න නැනන. ලෝත් කියන මනුස්්‍යයා ප්‍රපේත කෙනෙක් නෙවෙයි, ආගමික නායකෙක් නෙවෙයි. බයිබලයේ දේවදූතෙක් නෙවෙයි යා වැදගත් කෙනෙක්ම නෙවෙෙයි. ආබ්‍රහම් කියලා හිටපු වැදැක්ගත් කෙනෙක්ගේ අයි අගේ පුතා. ඒ මනුස්්‍ය සෝන් බොමෝරාාවල ජීවත් වනනා ඊට පස සෝොන් ගෝමෝර නාශවනාවම ඒගොල්ලො ගිල්ල සෝවේරු කියන තැන ජීවත්යෙන් හැදුව එතන් එතන ජවත්තෙන්න්න බයි වෙලා කදක්කොඩ ගිල්ල ගහාාව ජීවත් වුණා එමලේ ට හිටිය දුවරු දෙන්නෙක් ඒ දුවරු දෙන්න තමයි ඔය ජරාාව වැඩේ කරේ අපිට පරම්පරා නැතිවයි කියලා තාත්තට බොන්්ඩ දීලා මුං ජරාවිදියටට ඉංග්‍රීසියන් ක නො ඉන්සෙස්ුව රලේශන්ශිප කියල එක හෙදනා දැම් පොඩ්ඩක්ින්ඩ අම්මෝන්වරු කවද අම්මෝවරු කියන්නේ ක්‍රස්තිාන අයද මෙම යුදෙව්ුවන්ද නෑ නිකම්ම නිකං ජනය කොට්ටආසය අම්මෝන් දේශය දැන් අද ජෝර්ඩන් රටට ගියෝත් අම්මාන්තියෙන් අන්න ඒ පලාතයගොල් ජීවත්ත වුණා ඒකයි අම්මෝන් කියන නම ආශ්‍රිතාව අම්මාන් කැල ඒකට නම තියල තියෙන් ඒවගේ ඊළඟට තවත් ජාතියක් හිටිය රටක් හිටිය මෝවබ් කියලා මෝ අබ් ඒ මෝබ දැම් පොඩක්ින්ඩ අම්මෝන් මෝබ් මේ රටවල් දෙක මේ ජාතිීන් දෙක බයිබලය මිනිස්සු නෙවෙයි. ක්‍රස්තියානි නෙවේ ඒගොල්ලො යුදෙව්ුවන් නෙවෙේ.ඒගොල්ො ලෝකෙ ජීවත් වුණු මිනිස්සු වගේයක් දැන් අපේ ලංකාවේ කෞදලු ජීවත් වනේ යක්ෂ නාග ගෝත්‍ර ජීවත්තුනා ඒ වගේ ඒ පලාාතේ ජීවත් වුණු ජාතිීන් ගෝත්‍ර දෙකක් ඒවා. ඒගොල්ලො කොහෙන්ද පටන්ගත්තේ කොහෙන්ද ආරම්භ වනේ ලෝත් කියන මනුස්සයකුගේ දුවරු දෙන්න. ඒ තාත්තට බොන්ඩ දීලා. ඒගොල්ල එක ජරාවිදිට අරවිදිට ඒගොල්ලො හැසිරුුණ නිසා. ඒගොල්ලන්ට ඉපොදුු පුත්තු දෙන්නාගෙන් තමයි ඒ ජාතිීන් දෙක, ආවේ දැම් මේක මිත්‍රවරණ බයිබලේ කියන පලට බයිබලිින් නිෂ්පාදනය කරලා කියැ මිත්‍ර කතාවක් නෙවෙේ මේක ලෝක ඉදහාසේ නද දැන් වි්‍යය රජ ලංකාවට ආවා කියලා සිංහල මිනිස්සු කියනවා ඒ නිසා ඒක වැරදිී කියලා පිටට එන්න මිනිස්ස කිවන කෝමදු එක ඒ සිංහල මිනිස්සු නෙවෙයි ඕනම කෙනෙක් දන්නවා විජය රජාව කියලා විජේ රජය විල්ල කුවේ නිව බැන්දා කියලා උනම කෙනෙක් දන්නවා. පිළිගණ්ඩ කැමතිද නැද්ද ඒක අදාල නැක වනාා. ඉතින් ඉතින් සිංහල්ල නොවන්න කවුරු හරි සිංහලයා බොරු කියන්නේ එහෙම කුවේ නික කියලා කවරු හිටයනෑ ක්‍ෂ නාග ගෝත්‍ර හිටියනෑ වැද්ද කියල කට්ටයක් ලංකාවේ නෑ මෙ එහෙම කිව්වනම්. අපි දෙත හිනා වෙලා නිකන්ඉන්න පිතරයි තිෙන්නේ අයිසේ ඕකට සිංහලයගෙන් අහණඩ ව නෑ. ඕක ඉතිහාසය. ඉතිහාසයේ ඕක තියමවා. හරින්නේ කාශ අප්ප කියලා රජගෙනෙක් කෙටිය ඒක සිංහලයාද කියන්නඩුවනේ. ඒක ඇත්ත ඉතිහා සේවිච්චදේවල අම්මෝනුවරු මෝ අ්වරු කියන්නේ ලෝකයේ ජීවත්උනු. රටවල් දෙකක් ජාතින් දෙකක් ජන කොට්ටාශ දෙකක් ඔවුන්ට කියලා භාෂාවන් තිබා ගන් තිබ සංස්කෘතිික මෙ මේ මොක දෙකරගැ නිකල්ච සංස්කෘතියක් තිබබ ඉතින් ඒගොල්ලො පටන් ගත්ත අපි අඳුරණනෙක්්ගේ දැන අපේ බයිබල මනුස්‍යය කවුද අ්‍ර ඒ ආබ්‍රහන් අයල දෙන්නේ කහිටිය ඒ අය ගෙන ජ බුතක්ලෝ ඉතින් ඒ බයිබලය කියලා ති උබහම බයිබලය හරි නෑ මේක තහ අංකරන්න ඕොන මේ මාර කතාවක් නේ ඉතිං මේ බලන්ඩ මේ මහභාරතය කියල කතාවත් තියන මහ භාරතය කියල කතාවත් යන ලස්සන කතාවක් එක ඉන්දියානු හින්දු කතාවක් මමයි කවුරු හරි හින්දු අය සිංහල දන්න හින්දු අය මේක නර්මන වනම් ඔගුල දන්න ඇතිම කියන කතාවඒ හිටියා පාංජාලි කියන කාන්තාවක් හිටිය පච කිය චරිතය කාන්තාව ඒ පාංචාලි කියන ඒ කාන්තා චරිතය දර්මන් බීමන් අර්චනන් නහුලන් සහදේවන දෙමලින් මං කිව්ේ එතකොට ධර්මා ධර්මා බිෂ්මා අර්ජුනා ංස්කා සංස්ෘත බාසන කියන්නේ නහුලා සහදේවා කියන සහෝදර්රයන් පස් දෙනාටම භාරාව හැටියට කටයුතු කරාලු. එකම වෙලා වෙනවෙයි. එකම වෙලා වෙනවෙ. එතුමිය ධර්මාගේ ද දිෂ්්‍රා කිය කියන හට තමයි ධර්මා කියල කියන්නේ. උදිිෂ්්‍රාගේ භාරියාව හැටියට අවරුද්දක් කටයුතු කරනකොට අනිත් සහෝදරයෝ අයියාගේ භාරාව හැටියට තමයි මෙයාට ගරු කරේ. ඟ අවරුද්දේ බිශම බෂ්මගේ භාරාව වැැටියට කටයුතු කරනකට අනෙත් හතර දෙෙන එවිදිර ගරු කර දැන් ඕක මහා භාර්තය ලියලා තියෙන දැම් මහා භාර්ථය හරි නෑ ජරා කතාවක් එක ගෑනියෙක් පිරිමි පස් දෙනෙක් තියාගත්තා මේ බහුස්වාමි පුරෂා දහසකෙන ඕක තහනම් කරම කියලකි වවනම් ඕක හරිද ඒැන ඉතිහාස වෙච්ච කතාාවක් රාමායනය ගත්තොත් ැ රාවනා අපේ කෙනෙක් නෙ නේද රාමා සීතා අයෝධ්‍යා ජනක රජ ඒගොල් ලොක්ක ඉන්දයා උනාට රාවන අපේ කෙනෙක් නේ දැන් අපේ එක් කෙනා වැඩක් කර මනාද කරේ ගිල්ල සීතාවගෙන ආවාත එච්චලා හිතිය දැගිති ඕක ඉතිහාසේ වෙච්ච කතාවක් ඕක ග්‍රන්ථයක් හැටියට වාල්මීකිලිව්වා කම්බර් කියන කැන ලිව්වා. හිති ඒක රාමායනය වුණා ඕ කමයනය වුණා ඉති මම කියන්නේ දැන් ඕකේ. මේ අපි පිහිදිර කියන්න කලද එක ගිල්ල වෙන වෙන එකක් ගිජෑනිය කුත්සං ආපු කතාවක් කියලා තියෙනවා ඕක ජරා ඕ ඕක ළමයින්ට අරිනෑ ඒකම අස අසබ්‍යදේ ඒ තහන ම ගිද ගෙන ඔහොම තහනම් කරන්න ගියොත් මහිතන්න ඇම ආගමකම තියෙන ආගමි ග්‍රන් ඔක්කම තහනම් කරන්නවෙේ. ඒ නිසා ඔය ඔය බොලොද කතා මන් දන්නෑ කවුද ඔය බොලොද කතා කියන්න කියලා. මෙත්තන්න? සේක් බයිබලේ කියන්න නෑ ඒ නිසා තාත්තාල එක දුවරු සම්බන්ධය වඩ පුුවන් කෙන චී එක 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 අු අශුද්ධ දෙයක් පාපිෂ්ට දෙයක් ඒකට සාප කරනවා දෙවියන් වහන්සේ යුදෙව්වන්ට අනක් දීල තියෙනවා අම්මෝන්වරුවක් මොවබවරු එක්ක ව්‍යාපාර කරණ්ඩපා ඒ රටවල් වලට අන්ඩෙපා ඔන්න එක කතා කරන්්ඩිපා ඔන්ගේ භහරාවන් ගණ්ඩෙපා ඔබගේ ගාතාවන් භාරයාවන් කොට උුන්ට දෙින් දෙපා මොකද ඔවුන්ගේ අරම්භ අරම්භය හරි නෑ. ඒම තමයි කියලාති. ඉතින් මේ මේක කෞුදෝ කියලා තියෙන්නේ නිකං මේ නිකං බයිබලයෙන් මේවා ප්‍රමෝට් කනවා වගේන නොවාගේ පුතා මේම සමලංගිකල සේවනය දඳනක් කියලා බයිබල ියල නෙති යිබල ෝක කියල තියෙන නිසාද සමලිංගික සේවනය ලෝකට ාවේ. නිකන් ඉන්ඩ. බ බයිබලයන්ද සමලිංගික සේවනය ඇවිල්ල තියන්නේ සමලිංගික සේවනය ගැන ඉතිහාසය ගැන මට වෙනම කතා කියන්න පුළුවන් බයිබ බයිබලය ලියන්ඩත් කලින් ජාතීන් අතර ලෝකෙ සමලිංගික සේවනය ඇවිල්ලා ක් ලෙස්බියනිසන් ඒවා ඔක්කම කොහම දාවේ ඔක්කම අපිම මන විද්‍ය ෛද්‍යවරෙක්න කොළ දන්නවානේ එතකොට ඒ ගැන කොහොමද මේටන්ගත් ඒක්කම අපි දන්නඔ මෙතැ ඒ කතා කරන්න උන්නෑ. බයිබලෙන් ඕවක් කි සිද්ධාකට ඕක අනුමත කරලා නෑ අවසර දීල නෑ ඒවට විරදධම කතා කළතිව නමුත් මම එකක්කන්නම් බයිබලය සත්‍යය පොතා. එන නට හදිසිෙන් පාසතුෂාර යිබලය සත්‍යයක් බයිබලේ? ඇ කියන මෙ මෙහෙම උනා කියලා කොලේ වහන් නෑ මම විශ්වාස කරනම අපි දෙවන් වහසේ ඇත්ත කියලා තියෙන ලෝත් කියන්නේ අබ්‍රහමග අයියාගේ පුතා ආ්‍රහම හොඳයි අයියාගතම ජරායකෙඌූ කෙසේ වෙතත් ගේ දුවරණනම් හත් ජරාම ජරාම ජරාමය වුන් කියන එක ඇත්ත බයිබලය කියලා තියනවා හ දෙවන්හස තිබ ඕෝක වහන්ඩ මෙහම කියන්න තිබ දෙවන් වහන්සට තිබා හිට පෝග ම හස්කමකිරින් ෙදුවර දෙන්න ගැබ්ගත් කිවලන්ගේ තොට යි පරිශෝක්. අනි හොඳයිප හිටපු ගමන් හස්කමකින් මේ මේ ලෝට් ගෙදුවරර් දෙෙන් අට ම හම්පුනාලු එකල අම්ුවවරු ම ොරුතුකට අම්මෝන් බලදමට මහප බලට මේ ලෝත් වගේ ඉන්නගෙන බලන්නකුශෝක්නය අ අර සයා වගේ කියලගයි කොලේ වහන්න අපේ දෙවියන් වහන්සේ තෙන්වාද ඒ නිසා? ඒ හේ කියන භාෂාවන් වලේ ලස්සනට ඒවට විරුද්ධව කියලා තියෙනවා බයිබලය අ සබ්‍ය පොතක් නං ඉතින් වෙන්න අගංවල තියන පොතුත් අපි තහනම් කරන්න ඩෝනී වයත් තියනවායිති මේ වගේ අදහ එකනෙ වෙච්ච සිද්ධීන් ප්‍රකාශ කරලා තියෙන වෙච්ච සිද්ධිීන් ප්‍රකාශ කරපු පලියට ඕක අසබ්‍යයි ඕක තහනන් කරන් ඕනය කියලා කියන්න බෑ එෙවෙනම් අපේ ලංකාවේ නිවස්පේපස් අපේ පත්තර් පුවත් පත් රෘති රූපවාහින නාලික ඕ අහනන්තරඩ වනේ ඉතිං එකයි දැන් කියන්න. හොඳ ම එක අවසාහෙන් අවසාන ප්‍රශ්නය පරණ ගියවසු මේ දෙවියන් වහන්ස හත් රාඩ් දෙවිකෙනෙක්. ඒවගේම මහත්දෘෂ්ට කරුණාවක් නැති කුළුදුලන් මරන්්ඩ කියන කරුණාවක් නැති මහා ජරා දෙවිකෙනෙක් කියලා ප්‍රකාශ කරනවා මේක ඇත්තල් නෑ හතු දැකල් පස්. ම් මේ ගෑන ම කියන්න පුළුවන් මම මගේ දේශනාවල මම පෙන්නවා දැක් දැ දැක් දැම මෙම ප්‍ර්ය කරන්න පසතුෂා දැ මේ අදහස පල කරලා තියෙන්නේ ක්‍රස්ති්‍යයානිි කෙනෙක් නෙවෙයි නෑ නවේ. ක්‍රස්තියානය උන්ව හොමන හිතන්නේ. ඕකන අපිට තියන ප්‍රශ්නය. ක්‍රස්තියානආයම? ඒයි බොෝ ොට අලුත් ගියසුට වෙලාඉන්නේ පර ගියුම පැත්ට ඇන්නනයි ම්මෝ! ඒ ජානන් දෙවන් වහන්සේ මරණවා කියන ඇහැට හැ කන්නට කන. මේ මේ කම්බුලට කම්බුල අලු ජියු මෙමත් කියන මෝසස්ගේ ව්‍යවස්ථාව කියල කියන්න හරියට මස්කඩේක තියෙන පොතක් වගේ කියල කියල ඇයි එය මස්වික්දෙ දැඒ මස්කඩය විල්ලා සත්තු මරල්ණමල්ලට බිල්ලියනවාගේ ලේගෑ වෙනවගේ ඔය පරණ ගියසුම කියලගෙන හැම එකක් තියන මිනිර්ණය මරණයවතම කතා කරන්න කියල කියන එකන මෙම ම හිතන්නේ දැන් ඉතිං ක්‍රස්ට්‍යානිිකාරීන් කරන ලඩිමනත්දන්න අදරඇට නිදාගණ්ඩ කලින් ස්වාමනේ මට කතා කරන්න කිය බයිබල යරගෙන හජක්කා බුජක්ා ජීබුම්බා කියල ඇංජිල්ල ගහවා විෘත වෙන කොටස කියවලා මේක තමයි දෙවන් වහන්සගේ ගීතවලි විසදුුණ මේක තමයි කියලා කියවවා. ඉතින් ඔය වගේ පරණ ගිවිසුම කියලා කියනකොට. බොහෝ ක්‍රස්තියානිකාරයෙන් බලන්නේ දකින්නේ අරයමයා ෝමරනවා මෙයාමයා ෝමරනවා සහමුලින්ම ජාතියක් විනාශ කරනවා ඒ වගේ ඉතිං ක්‍රස්තියානිකාරයාම ඔහොම හිතනකොට ක්‍රස්තියානි නොවන අහිංසකයිින්. න ිුම ැන හොම තරන එක වැරදක් නෙවෙයි. ඇති මම අද මට වෙලා නෑ මේක ර්ගෝ මට මට කතාර දැමිතන ම වගකීම එකද කියන්න නේ බයිබලේ උත්පත්තිය එක එකේ ඉඳලා මලාකි හතර හය වෙනකං පරණ ගිවසුමටනාක්ක එක අකුරෙන් අකුර උගන්නන්ඩ පොළුවන් මට එච්චරට අධිනක රන මට තව දන්න දව ට චරක් මට චරයි දන්නන්නේත්. වගකීමෙන් කියන්නේ මට දන්නවා මොකදද මේකෙත් කියලා තියන්නේ පරණගි විසුමේ කියලා. නෑ අපේ දෙවියන් වහන්සේ එහෙම කෙනෙක් නෙවෙේ. මෝසිෙස් ලාවා ලියපු ග්‍රන්ථ වුණත් ඔය පරණගි විසුේ පොත්ව වනත් තනිකර ඕවා ගෑන නෙවේ තියෙන්නේ. මෙහෙමයි. දැන් අද අපි අපේ ලංකාව ගෑන ගත්තුොත්. අපේ ලංකා ඉතිහාසයේ විවිධ අවස්ථාවන් වල රජය විසින් ලේ වැගිරීම් සිදු කරලා තියනවා රජය විසින් ලේ වැැගිරීම් සිදු කරල තියනවා දෙද හැත්තෑේ හැත්තේක ෙන්ඩ පුළුවන් අ සු ගනන්වල වඩ පුළුවන් ට පස්සේ මේ අන්තිමට ලංකාේ තිබුණු යුදධය මහින්ද රජ පක්ෂ ජාතිපතිතුමා හමාර කරපු අවස්ථාවේ වඩ පුළුවන් ඉතින් අපේ ලංකාේ ඔය මෑකද සිදවෙච්චවය දීවාල්ලට පවා වෙන අය දකිනකොට එගොලු දකින්නේ ලංකාව කියන්න මිලේච්ච රටක් ලේ වැගිරීමේ රටක් ලංකාවේ ඕනම රජයක් ආවනම් ඒගොල්ලෝ තනිකර ලේ වගුරන්නේ මට එ ප්‍රශ්න හැම දන්න මම දෙමළ කියලා මට සිංහලයගෙන් අද වෙනතුර ප්‍රශ්නයක් ඇහිල්ලන්න මගෙන් අද වෙනතුරු සිංහල මනුස්ස්‍යෙක් අහල නෑ තෝ දෙමෙක් දෝ මොකද මේ සිංහලෙන් කතා කරන්නේ අපිට දේශනා කරන්න සිංහලයය ඉන්නවත් තෝ කටහගන පලන් කියෙන එක සිහලෙක් කියලනෑ අධින් පස්සෙ කියැයිත් දන්නෑ දැ මේකම කියපු නිසා. හැබැයි බොහෝ දෙමලායගෙන් මට චෝදනා එල්ලෙවෙලා තියනවා. මම සිංහලෙන් ඉජැන්වීමක් දාන්න බෑ දෙමලා මිනිස්සු කියෙන ඒ අපි අමතක කරාදවා සිංහල ද ආර්කද මේකද කියලා. ඇත්තට. මහනුවර වගේ සිංහල දෙම මිනිස්ු ජීවත්වයන තැන්වල ීවත්වය අපි අපි දන්නවා සිංහල මනුස්සයි දෙම මනුසයි අතර කිසිම ප්‍රශ්නයක් හෙන නමුත් ඔය දෙපාර්ශවය අතර ඉන්නවා සුළුතොර මේ ජාතිවාදී මිනිස්සු එතින් එඒ ජාතිවාදය කිය එක දෙමලා අතරත්වයනවා සිංහලා අතරත්තියනවා ඉතින් අපි දන්නවා ලංකාව කියන්නේ ලංකාවේ අප ඕන මරජයක් ේ දකින රජයක් නෙවෙේ අපේ ලංකාවට තාම තාම කියල ගැනන්නේ කවදාවත් එම වෙන්න නැතිවෙයි ඉඩියමින්ෙක් අපිට ජනාතිපතිවරයෙක් හැටියට අග මැතිවරයෙක් හැටියට ල්ල නෑ ඇඩෝල් හිටල කෙනෙක් අපිට ඇවිල්න්න නෑ අන්න ලේවගුරන්න ආසා කරන මිනිස්සු එහෙමයි කෙනෙක් අපිට හිටිය නෑ ඉතින් ඔය සමහර අවස්ථාවන්වල අපිට මොුණ අදූනේ අපිට සමහර දීවල් අපි එ විදිට මූුණ දෙන්නට සිදුව වනා සමහර මිනිසුන්ා අපිට සාකච්ඡා මේසයට ගේන්ඩ බැරි අවස්ථා තිබුණා ඉතිං සාකච්ඡා මේසේට ගේන්ඩ බැරි සාමයෙන් විසඳගඩ බැරි ප්‍රශ්නය සමහර විලාවට අර පැත්තෙන් ලේ වැකිරීමෙන් දිගින් දිගටම රටකට ආරක්ෂාව නොලැබෙනවනම් මිනිසුන්ට පාරය බැහැලා නිර්භයව යන්ඩ බැරි නම් එතවට රජයක් හැටියට ඒ මිනිස්සුන්ට ආරක්ෂාව දීම සඳහා යුද්ධයක් කරන් වෙන අපේ ලංකාමේ යුද්ධ කරලා තියවා අපි. අපි පොඩිපොඩි යුද්ධ කරලා තියෙනවා දශක ගනන් අපි යුද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ යුද්ධදිහා පිටිං ඉඳලා බලලා ප! ලංකා ගැන ඇමදාම ගහ ගන්නඕන ලංකාවේ රජයක් කිවනක් ඇමදාම මේ ලේවගරනවානි ලංකාවන්න ඕනම නායකේ අපි සින මව බන්්ඩානායක මැතිනිය ගත්තත් චන්දිකා කුමානතුන් බඩන්නය එක මැතිනිය ගත්තත් ජයාර් ජයවදර ජනතිපතුමා ගත්තත් ප්‍රේ දසශජ ජනතිපතුමා ගත්තත් ඊට පස්ේ මහින්ද රජක්ෂ ජනතිපතතු ගත් දැන් ඇවිල්ල එන්න ගෝටාවේ රජ පක්ෂ මහත්‍ය ගත්තත් මේ ඔකෝම ලේවගුරන මිනිස්සු. අරවා මේම කියල ෙකුල්ල කියන අපි පිළිගඩ පුලුවන්ද. දෑ ඒ වගේ බයිබලත් ඔය වගේ හිටියා පිලිස්තිවරු මොනවගේ උන්ද පිලිස්තිවරුන්ව සාකච්චා මේසකට ගෙන්ද පුලුවන්ද අම්මෝනිවරු මෝ අක්වරුම් සාකච්චා මේසිකට ගෙන්ද පුලුවන්ද ඒ දෝම්වරුම්බ සාකච්ඡා මේසට ගෙන්ද පුලුවන්ද බෑ මම දැන් අවුරුදහකට උඩදී ම ඉස්්වයිල් වල ඉද ඇදී මගේ පුරාවිද්‍යාත්නය එක්ක ගවේශණයක් කරන්න ආරාත් කියන්න තැනකට එතට ගල්ල තමයි ොයාගත්තේ ඒ මිනිස්සු එතන ජීවත්වුණු මිනිස්සු මොනවාද කරේලු ඒගොල්ලෝ සත්තු සමග ආගමික වතාවක් තුළින් සංසාර්ග ය දෙනවා. සත්තු සමග එතකොට ඒගොල්ලන්ට එක ලෙඩර් රෝග එනවා ඒට පස්සේ ඒ අම්ම තාත්ත දරුවත්තක සංසර්ගයේ ය දෙනවා ඊය මොදල මේ පොඩකින මේක මේක බයිබලය කියලනෑ. යි අනේ පුඩා ලදරුවන් පවා ලතරුවන් පව දරූ පවා. ඉතින් දෙවන් වහන්සේ උන්හන්සේ මිනිසුන්ට මෝසෙස්ට ධවිද් මේරයට කිය කියනවා මුන්ත ගිල්ල කතා කරපන් කතා කරන්න බෑ ඇත්ත මේ අපි දන්නවැනේ සමහර අයත් එක්ක අපිට කතා කරන්න බෑ උව සාකච්ඡා මේසිකට ගීන්ඩ බෑ. ඔසාමා බින් ලාඩන්ව සාකච්චා මේසකට ගෙන්ඩ පුළුවන්කම තිබද ඇටෝල්ස් හිටලර්ව සාකච්චා මේකට ගෙන්ඩ ඔ පුළුවන්කම තිබ්බද. ප්‍රයිම් මිනිස්ට චේම්බලින් එනවා බලින් වලට ඇවිල්ලා හිටලර එක කතා කරනවා. හිටලර් කියනවා බයවඩපා මම කබ්වො දාවත් කාටවත් හානි කරන්න න්නෑ කියෙලා චේම්බලින් යනවා එංගලන්තයට ගිල්ල කියනවා ඇඩොල් හිටලරි නිසා වන්ඩෆුල් මෑන් නියම මනුස්සෙක් අපි මෙ මේ කිසිසේ එකතුමා ගැන බයවඩ ඔන්නෑ කලා සතති දෙකයි සැපතැම්බර් තුන්වෙනි දා එක්දා සමසය තිස් නමේ ඔන්න හිටලර් යනවා පෝලන්ඩා ක්‍රමණ එක. මලින් ගෙම්බලින්ම ගොනාට ඇන්ඩෙව්වා හිටලර ලව ගන්න පුුවන්ද මුම ය හිටලරු ශවාස ගන්න පුළුවන්ද ඉති හිට්ලරුව අර මේ පැත්තැෙන් රෘෂයාන හමුදාව අර පැත්තැෙන් අපේ මේලයි්ෆෝස සැවිල්ලා මිනිහව දිවිනාසා කන මැරැන්ඩ දීපයක හොඳ දෙනක්කද කියන්න ඉඩියමින් ලත් එක් ඉඩියමින් ලව සාකච්ා මේ සකට ගෙන්න්න පුළුවන්කම තිබ්බතය කාලේ ඉතින් ැරි වුණාම මොනවද කරන්නේ මුකදම කියන්නන්නේෙ මේ දෙවියන් වහසේ ලේ වැගිරේවා මෝසස් මස්කඩ තියන් ත ර අප ලංකාවත් මස්කඩ ශේගුව අා කලබල එනකොට ඒමනං සිරිමාව බණ්ඩාරණයක මැතිනිය මස්කඩි ලෙජරඇත්තම තියන් ඉඳල යෙන්නේ හෙමක් ජනාතිපති කවුද ජාතිපතිතු හිටපු ජනාතිපතිතුමා මහින්ද රාජපක්ෂතුමා ඒමනං දෙදහස් නමේ මැයි මාසේ වෙනකට තමා මස්කඩි ලෙර එක වහලා තියන්නේ හන්ඩ ිත්‍රවරණ මේ එක හන්ඩ. ඕගොල්ලෝ. සංවාදයට නෙවෙේ. දැන ගැනීම සඳහා මගේ ළඟට ඇවිල් ඇැහෝොත්. මම උත්පත්ති පොතේ ඉඳලා මලාකි පොත වෙනකම්. තියෙන හැම සටනක් පිළිබඳවම ඔබගේ නේත්‍රා විවෘර්ත කර දීමක් කරදන්න පුලුවන්. ඇයි අයකන් කියන මනුස්සවෝ පවුලොපිටික් මැරවේ. ඇයි ගල් ගහල මැරුවේ. ඇයි? පිස්තුවරන්ු මැරුවේ. ඇයි ආරා දුවරුණුව පොඩිල්ලමයි සත්තු එක්ක මරන්න කිවේ. අමල් එක්වරුණුව සත්තුත් එක්ක වයසක මිනිසුත් එක් ජෑනොත් එක්ක මැරුවේ. මට කියන්න පුළුවන්. නිකං ඕවවා දන්න ඇතුව නිකං උඩිං හර ලංකා ඉතිහාසයෙක් දහ සමසය හතලිස් අට ඉඳලා දෙදහස් විශ්ස වෙනකම් බලලා පු ලංකාව කියන්න තිර ලේවගරුණන රටක්නේ සිංහලයක්කයන්නේ තනිකර දෙමලුන්ට ගහන මුස්ලිම්ලට ගහන ක්‍රිස්තිියනි අයටට ගහනමිනිස්සුනේ අප ලංකාවෙන්න දේශපාලත්නී නොක්කම ලේ උරාබොන සත්තුනේ කියලා කියවනවනං ඒක අපි තර්හෙ හෙලාදකිින්ඩඕනේ ඒ වගේ බයිබලේ මේ වගේ ලේ වැකිරීම මේ ග්‍රන්ථයක් මෝසෙස් මස්කඩෙබලි බිල්්ලියපු කියෙනෙ මේවාගේ කියපු ප්‍රකාශනය මම තරහෙ හෙලා දකිනවා. නමුත් ඒ කියන්න පුද්ගලයා පිළිබඳව මම තරහාවෙන්නෑ මන් දුක්වේෙනවා මොකද ඒ කිය පුද්ගලටය ඔබතුම කවරුහ ඔබතුමාගේ ැල ඔබතුමාර කියන්නන්නේ අන ඔබතුමා හොඳයි මක බතුම ක්‍රස්ා ක්‍රස්ානය උන්මඉන්නවා මේවා දන්න ඇ. උම පරණ කිසුට යන්න පරන්න කිසුවා ෝ මේමයි මේමයි කියලා මම් පරන්න ිවිසුමින් අපේ දෙවන් වහසේ යන පෙන්නල තිෙනවා දේශනාහරහා උන්වහන්සේ කොච්චර යහ පද්ද කොච්චර හොඳද. හරි කොච්චර ඉව සීමෙන් ඔන්නන් වහන්සේ කටයුතු කනට කවදනයක් දෙන්නද බෙත්ලේහෙම්වල හිටපු යතා ගෝත්‍රික ඉතා මටින තුම් මනුස්සේ කටිය එලිමිල්ෙක් කියලා. ඌගේ පුතු දෙන්න මගලෝන් කිලිොන් කියල්ල ගෑනුගත කක්ොහද දෙන්න නොවා යන කරෙන ව බණන්ඩ අතපාගේ න ලෝත්ය දෙවියන් වහන්සේ ඕක දාලා එන්ඩ කියලා අවුරුදු දහයක් ඉවසවා කියලා 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 බැරුවා බැලවා හරිගිය නෑ අවුරුදු දහයෙන් දුන්නා ෂොට් එක දැගෝගල මොනද කියඩයන්න පෝ දෙවන් වහන්ේ හරිනෑ උන් ගිල්ල නිකං ඔය පිට තැනක කසාද බැඳ පලියරද දෙවන් හසුව මැරුව කියලා නිකං උඩින් කියන්නේ යනවාද නැත්තං ඇතුල ගිල බන්ඩ යනොද වවන්හසොචර කාල දුන්න කියලා ිෝප දරුවන්ට කරන්න ඇතගත්තු කට අපට දරුවට ගහන්න ි දරුවට කියල දෙවා මේක කරන්නපා ආය කරොත්නන් ගහනවා පපුතේ. ඉතින් පුතා කරනවා. කේකරුවන්න එතකරතම අපි ගහන්න ගානක ිතර පි දම් බල මූ තාත්ක් කෙනෙද හම කෙද මේම ගහන්න කෙ කියන්න හොදනෑ ඒ වගේ තමයි පරණගිවිසේ මට පුළුවන් අ හැම ලේ වැගිරීමක් පිළිබඳවම විස්තරාත්මක පසුබිම සකසා දීලා දැංකි අන්ඩ පඒ දෙවන්හසේ මකක්ද මුොන් මුලාද අප දෙවන්හසේ නොවාගේ ත ිලෙච ත්‍රා හිතක් පපුුවක් නැති ලේ බලන්ඩ ආසා කරන දෙවිි කරදක කිය දැම් බලපු දැ දැ පොඩ්ඩක්කින්නද එක තම දැ ම වෙන ග ගයන කතා කරන්න මට ආසනෑ වෙන ආගන් ඒවා හොඳයි ඒ මිනිස්සුන්ට ඒක හොඳයි අපිට මේක හොඳයි ැන් සමහර ආගංවල සහර දෙවර ඉන්නවා ලේ බොඩ සයි ඒකට මොනවාද කියන්න යන්නේ. ඔවුනේ සමහරාගංවල ඉන්නවා දැන් අපි දන්න අපේ ගංවල අරුගේ කකුල කැඩන්න ඕනි කෙලා මේ දීයටට ඉහිල්ල මේ කකුල්ලේ දුන්නම අරුගේ කකුල කන්න ඒවාගේ දේවරුත් අපි දන්නවා. එති ඒගත් තහන කරන්න දෙයන්න අප ඒ දේවරු ඒ කෝවිල්ල අපි වහඩ දෙයන්නේ. අපි ඉදිදන්සේම කරන්න න. ඉති ස්සර කරලු පරණ කිිෂි කර ඉතින් පෝටා දගන්න වාද කරෙහ කියලා. ඔව! නැරුවා! ජාතින් පිටිං ාතනය කරා. පවුල් පිටිං ාතනය කරා. නමු බලන්ඩ ඇයි කියලා දෙව අන්සේ හිතපපොක් නැතු වැඩකරී නෑ මිත්‍රවරුණ. එනිසා හරියට අපි දැනගණ්ඩ ඕනේ. හොඳයි පස්්මි වැඩටහනටන්ගත්තේ පස්්ටකෙන්න්න හන්න බයිබලයට අද විවේචනය එල්ල වෙන. බයිබලට ඉතිහාසත් විවේචන එල්ල වුණනා අදත් එහෙමයි අනාගතයත් එහෙමයි එනිසා එදා කිවත් අහනම් කරන්න ඕන කියලා අද කියනො අහනම් කරන්න ඕන කියලා නාඟගතය කිය නො අතහනම් කර ඕන කියලා. ඉතින් බයිබලය දීර්ගෝම තිබෙන් ඕන කියලා තම අපේ විශ්වාසය දේ වචනය කියන වෙලලා මතේපොතය වෙල අහස පොලොව පහවගියත් උන් වහසගේ වචනය කවදා කොත් පහව යන්නෑ. ඒ බයිබලය තමා නේද ඒසුස් වහන්සේ. ඔව! වාක්‍යන පටන්ගැන්ේද වාක්්‍යානෝ සිටිසේක වාක්‍යානු දෙවියන් වහන්සේ සමග සිට සේක වාක්‍යන දෙවියන් වහන්සේ ව සිටිසේක යොහන් එක එක. මේ පස්ස තුෂාර ඔයා නැත්තම් මම නැත්තන් අද ලෝක ඉන්න බයිබල් පණඩිවරූ ක්‍රස්තියාාන මහචරවරුම අපි කවරුත් බයිබල රැ ගණඩා ආක්ෂක කණන් අපි උත්සාහ කණ්ඩ ුණනි නෑ. මේ ඔයට වඩා බයිබලේ විනාස කරඩ ප්‍රයඥය එල්ල වෙලා තියෙනවා ලොකුලොකු ොකුලොකු හරහා ඒ කරඩම බෑ. මොකද මතව විසිහතරේ තිස් පහ කියන අහසත් පොලොවත් පහව ගියත් මගේ වචනය පහ යන්නේ නෑ කියල්. බයිබල ත්ස්කග යන මනිසුන්ට පරදින්න පුුවන් බයිබලේ ක්‍රස්ති Christianityානයාගේ පල්ලි පුච්න්න පුළුවන් මාව වැඩිතියලලා රන්න්න පුළුවන් ම රණඩ කවර න ගො කවර ම මරන් හදන ඩිතිියන්න්න ඉතර වියද කරන්න එපනි ල් රට ගම් රන්න පුලුවන් අපි මැරුණත් දෙවියන් වහන්සේගේ වචනය පවතිී උන් වහන්සගේ ප්‍රේමය පවති ඇති මම අන්තිමටත් කියන්න කැමති වෙන්නේ ඔය බයිබලයට විරුද්ධව කතා කරනයට වනත් දෙ අහසේ ප්‍රේම කරන ෙසු වහන්සය කෘුසිය ඇනගාපුඋමනිුසු ැත්තුන් වහසකිවේ මේ අයට සමාවෙන්ඩ පානනී කියලා නේද ඉතින් ඒ නිසා අපි ඔගොල් එක තරහ නෑ ඔගොල්ල එක අපසෙට් නෑ ඉතිං අපි කියන්න හදන්නේ පෙන්ත කොස්තකාරයෝ පාට්ධනවා නමුත් ඔගොල්ලො ධන්නර පාට්ධන ගොම් පට්ධාන පෙන්තකස්කාරය විතරයි ඒගොල්ල සුළතරයක් බහුතරයක් කින්නවා පාට්ධාන මනෑ තමන්ගේ පාඩුවේ තමන්ගේ දෙවන් වහසේව අදාගෙන ජීවත්වෙනවා ඉතින් දැම්බලට මගේ සිය ගනම් මගේ දේශනා YouTubeුටබ එකේ තියෙනවා බලන්ට මං වෙන ආගංවලට ම බනින්නෑ දුස් කියන්න මගේ ඇදැහිල්ල මගේ දෙවන් වහසි ගැන ම දේශනා කරගෙන නුවඉන් එහෙම අපි හැමෝම තම තමන්ගේ නෙද දැන් අනිත්තාගම ඉන්න මනුෂට ඒක හොඳයි එක හරි කියලා හිතාගෙන යා ඉන්න මම මගේ එක හරි කියලා හිතාගෙන ඉන්න අපි හොද යාු හැටින්න්න පුලුවන් වැඩේ වරයි ප්‍රශ්නතියන්නේ ඔයා කරන එක වැදදි කියලා මං එයාට කියන්න යනකොට තම ප්‍රශ්නයඒ වගේම එයා මට කියන්්ඩත් දෙපා මංකරන එක වැරදි කියලා ඉතින් තමන් වහන්සසිේලාටම කියන්නේ විශේෂයෙන් ක්‍රස්තියානනි නොවන තමන් වහන්සලාට මං කියන්නේ ඔය ගොම් පාත්්ධන පෙන්තකොස්ට සුළූතරයක් මුල් කරගෙන අපි ඒ ගණයට සම්පූර්ය අපි ඔදාන් දෙපා අපි ඔබට හොඳ මිත්‍රශීලිව ඔබත් එකක ඉන්න පුළුවන් සහ ජීවනයට ලැදී ආසාකරණ මිනිස්සු තමයි අපි ඉතින් අපි එක්ක යායලු වෙලා හොඳට අප ජීවත්ව මේ ලංකාවේ බහවවාගි කට පි ලස්සන ජීවතේ මුදැන්ිදේමල දැමන් දෙමල මෙයා සිහල ිෝකට ඉන්න හොට මෙයාාවමන් දෙමළ කරන්න හැදුවලන් තම කේස් ඒවගේ මාව මෙයා සිංහල කරන්න හැදුවලන් තම කේස් ඔහ සිංහල හැටියට ඉඳගෙන මගේ අලුව හැටියටඉන්න මම දෙමල හැටියට ඉඳ ගැෙන මං ඔය ගල්ු හැටියට ඉන්න තිඒවාගේ තම අපි ඉන්දෝනේ ඉතිං බහිබල නං විනාස කරන්න තහන කරන්න හදන්ඩපා එක නං වෙන්නේ නෑ කාඩවත් කරන්න බැරි වනාා ඉතිං අද එක කරන්න බරි පුළුවන් වෙන එකක් නෑ ඉති එච්චරයි හමට කියන්න තිය. හොඳයි සෞෘර්දයන අපිට සමුගනීමට අවසරයි. ඉතින් ලැබෝ අවු දශකය දෙවයන් වහන්ේ ඔබලාට ආශිරවාද කරයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා නැවත වතාවක් අපි මෙවැනිම වැසටහනක්තු හම එල්තික් අපිට සමුගැනීමට අවසරයි ඔබ සිලු දෙනාටමසු පිටයිබෝ. you.